බලන්න කොයා හොම ඉන්න මොකටද පොඩක් උදේට ජොගින් පාරත්දා ඔහු ඇලි මෑලි විදිරි ඉන්න එපාන වානිකන් මිනිස්සු අතර ආකර්ශණය වෙනවා නම් ඔය පොඩ්ඩක් මෙහෙම ටික නටනට යන්න බලන්නකෝ හරියන්නේ බවනේ මොය හැමෙලම ඔය හරි ආරිම අසංගතයිනේ ඔය හරි අසුභවාදීනේ ඔය සුභවාදී වෙන උදේට එළියට යනකොට හිතන්නකෝ පොල් කිච්ච දෙන්නෙක් හැම වෙලාවෙම වැටලඟ ඉන්නවා කියන්නේ මේවා කියවන්නේ නැහැ නේද කවුරුත් කියලා වට ඒ වගේ යන්න වැඩක් නැහැ නේද ඒ වෙන්නේ ඒ මොකද එයා ලියන්නේ කාටවත් නෙවෙයි එයාටමයි එයාගේ සංගත භාවයකට එයා ලිය ෆේස්බුක් වල ගොඩක් අය මේ බැලුවත් එකයි නැතත් එකයි දිගටම ප්‍රොෆයිල් නඩත්තු කර කර කොමෙන්ට් බල බල ඉන්නේ ඒ ඇත්තටම කොමෙන්ට් වල කවු බලු බල්ලෙක් ආවේ නැතුණට කමන්නේ නැහැ මොකද ගැටලුව තියෙන්නේ ඇතුලේ ඒ කියන්නේ එයා ඒ කියන්නේ එයා යාවම නරඹමින් ඉන්නේ නැතුව මේ වෙන කවුරුන් නරඹන්නේ නැහැ ඕනෙත් නැහැ විවාහයකද නම් නීතියෙන් ඒ දෙන භූමිකාව රඟදක්වන්න බැරිකමම තමයි මේ යුගයේ යථා ඔය දුකකනේද ඉන්නේ දුකට හේතුව වයි සමාන MS මේක ටක් ගාල සමීකරණ ඉගෙන ගන්න ඔය දැන් කොහොමද ඔයා කියන ඔව් හුරේ මම ඔයාව ඔයා ඉන්න පීඩාකාරී භාවයෙන් නුදවන්න යනකොටම ඔයා කියන කෑ ගහලා ඉගන්නේ තමගේ තුවාලෙට ආදරය කරනවා වගේ නෑ මගේ මේ ඉතාම පීඩාකාරී වේදනාකාරී පැවැත්මට මම ආදරය කරනවා කරුණාකර මාව නිදහස් කරන්න එපා දේශපාලනට හරිම අකමැතියි දේශපාලනේ ඒගොල්ලෝ සලකන්නේ කරදරයක් කියලා ඒකෙන් අයින් වෙනවා අයින් වුණාම මොකද වෙන්නේ අන්න පොඩ්ඩක් එහා මෙයා ගියා ළමයාගේ ඔළුව වැදුනා ස්විමින් පූල් එකේ ළමයා ගිලුණා. ඒක හිතා ගන්න බෑ මොකද වෙන්නේ කියලා. අයිබෝව අද අපි බලාපොරොත්තු වෙනවා සම්බින් පක්ෂයේ විදිහට චිත්‍රපටයක් පිළිබඳව සාකච්ඡා කරන්න. මේ චිත්‍රපටය අපි තෝරගත්තේ Anatomy of a Fall කියන චිත්‍රපටය 2023 දී කාන්ස් චිත්‍රපටි උළෙලේ පැල්මඩෝර් කියන සම්මානයෙන් පවා පිදුම් ලද චිත්‍රපටයක්. මේ චිත්‍රපටය තුළින් අපි බලාපොරොත්තු වෙනවා නූතන ගෝලීයකරණයත් එක්ක අපිට මුහුණ දෙන්න වෙන හැමෝටම මුහුණ දෙන්න වෙන පොදු ප්‍රශ්නයක් පිළිබඳව කතා කරන්න. ඒ තමයි පවුල පිළිබඳව ප්‍රශ්නේ. මේ පවුල පිළිබඳ ගැටලුව ගැන කතා කරන්න මම දැකලා තියෙනවා විශේෂ සංවාදවලදී මේ ගැන විශේෂ අවධානයක් යොමු වෙලා තියෙන හැබැයි මේ පැරණි න්‍යායන් වලින් මේ ප්‍රශ්නේ දෙස බලන්න බැහැ කියන එක සම්බිම්පක්ෂයේ විදිහට අපි අධ්‍යයනය කරනකොට පෙනී ගිය කාරණාවක්. ඒක නිසා අද දීප්තිත් මිහිරානුත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා Anatomy of a Fall කියන චිත්‍රපටිය සමගම මේ නූතන පවුලට මොකද වෙලා තියෙන්නේ කියලා අලුත්ම දෘෂ්ටි කෝණකින් සාකච්ඡා කරන්න. ඇත්තනම් මේ Anatomy of a Fall කියන චිත්‍රපටය අපි ගත්තාම පස්සේ ජස්ටින් ට්‍රේඩ් කියන කාන්තාව සහ ඔහුගේ අපි කියන්නේ ස්වාමි පුරුෂයත් සමග එකතු වෙලා තමයි නිර්මාණය කරන්නේ ඔහු ආත හරාරි මේ දෙන්න මේ නිර්මාණය කරන චිත්‍රපටය තුල සාකච්ඡා කරනකොට දැන් අපි චිත්‍රපටයේ කතා සාරාංශයට ආවොත් මේ චිත්‍රපටය ආරම්භ වෙන්නේ එක්තරා බින්දක් ඉන්නවා එයාගේ නම සැන්ඩ්‍රා එතකොට මේ සැන්ඩ්‍රා යම්කිසි මාධ්‍ය සාකච්ඡා නැත්නම් අපි කියමුකෝ සමුක සාකච්ඡාවක් පවත්වනවා තවත් කාන්තාවක් එක්ක මේ කාන්තාවත් එක්ක සමුක සාකච්ඡාවක් පවත්වමින් යන අතරේ අපිට ඇහෙනවා පසුබිම් සංගීතයක් ඒ පසුබිම් සංගීතය දෙවැනි වරට වාදනය වෙනකොට ටිකක් තව ටිකක් ශබ්ද වැඩි කරලා තමයි වාදනය වෙන්නේ ඒකත් එක්කම අපිට පෙන්වනවා එයා ඒගොල්ලන්ගේ පවුලේ ඉන්න පොඩි පුතා ඩැනියෙල් ඒ ඩැනියෙල් බල්ලත් එක්ක ඇවිදින්න යනවා ඔහු ආබාධිත දරුවෙක් දුෂ්‍ය ආබාධිතයි නැවත එයා ගෙදරට එනකොට එයාගේ තාත්තා ඒ කියන්නේ සැමුවෙල් මැලස්කි කියන පුද්ගලයා නිවසේ උඩටට්ටුවෙන් බිමට අදවැටලා ජීවිතක්ෂයට පත් වෙලා ඉන්නවා දකින්නවා කියන ඇත්තටම එයා අතගාල බලනකොට තේරෙනවා. එතකොට මේකත් එක්කම මේ චිත්‍රපටියේ පෙන්වන්නේ කොහොමද මේ මැලස්කි කියන චරිතය මේ ජීවිතක්ෂයට පත් වුනේ ඒකට මේ සැන්ඩ්‍රා කියන බිරිඳ සම්බන්ධද කියන කාරණාව. අපි චිත්‍රපටිය බලාගෙන යනකොට ඉදිරියට යනකොට යම් යම් මේ පවුලේ තියෙන ගැටලු ඒ වගේම ගැටුම් සහ තත්වයන් කොහොමද මේ ඩැනියෙල් කියන පිරිමි දරුවා දුෂ්‍යාබාධිත තත්ත්වයට පත් වුනේ මේ කාරණා පිළිබඳව කරුණු එකින් එක එළියට එනවා. ඒත් එක්කම තවත් වැදගත් කාරණාවක් එළියට එනවා. ඇත්තනම් මේ සැන්ඩ්‍රා කියන කාන්තාව සමලිංගික කාන්තාවක් කියන එක. නැත්නම් සමලිංගික ඇසුරක් පවත්වන කාන්තාවක් කියන එකත් එළියට එනවා. හැබැයි අපි චිත්‍රපටියට තවත් බැඳීම් ගැන කතා කරනකොට මේ චිත්‍රපටිය තුළ අපි හොයන්න උත්සාහ කරන එක තමයි කවුද මැලෙන්ස්කි කියන නැත්නම් සැමුවෙල් මැලෙන්ස්කි මැරුවේ. හැබැයි චිත්‍රපටයේදී අවසානයේදී අපිට අපේ බලාපොරොත්තු සුන්ගෙන ස්ථානයක් එනවා. ඒ තමයි සැන්ඩ්‍රා කියන කාන්තාව මේ මිනිමැරුමට සම්බන්ධ නැහැ කියලා උසාවියේ තීරණය කරනවා. ඒත් එක්කම චිත්‍රපටිය නිමාවටපත් වෙනවා.
මම මෙන්න මේ කතාව සාරාංශයත් එක්ක පළවෙනි ප්‍රශ්නෙට දීප්තිගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මේ චිත්‍රපටයේ විග්‍රහ කිරීමේදී අපිට ස්ත්‍රීවාදය සහ පුරුෂවාදය කියන එක තවදුරටත් වළංගු නෑ කියලා දීප්ති අපිට චිත්‍රපටය බැලීමේදී පේනවා. දීප්තිට පුළුවන්ද කොහොමද මේ ස්ත්‍රීවාදයත් පුරුෂවාදයත් මේ චිත්‍රපටය විචාරය කරන්න වළංගු නැහැ කියන තැන අපි නියෝජනය කරන්න කියලා පැහැදිලි කරන්න? සාමාන්‍යයෙන් අපිට මේ චිත්‍රපටය බලන් ඉන්නකොට මේකේ පවුල ගත්තම සාමාන්‍ය සාම්ප්‍රදායික පවුල නැත්නම් කසාදය කියන එක විග්‍රහ කරොත් කසාදය කියලා කියන්නේ එක්තරා විදිහකට මේ තමා අනිකාගෙන් දෙන්නෙක් අතර සම්බන්ධයක් ඇති වෙන බොන්ඩ් එකක්. ඒ බොන්ඩ් එක හරහා එක්කෙනෙක්ගෙන් අනිත් එක්කෙනාට රෙකග්නිෂන් එක ලැබෙනවා, පිළිගැනීමක් ලැබිය යුතුයි. ඒක අනිවාර්යයෙන්ම ඒ පියවර ඉස්සරහට යනකොට ඉදිරියට ගනකොට කෙනෙක් එක පාර්ට්නර් කෙනෙක් අනිත් පාර්ට්නර්ව පිළිගැනීමට ලක් කරනකොටම අනිත් පාර්ට්නර් ඒ හරහා නිදහස කරා යනවා කියන එක තමයි මූලික වශයෙන් තියෙන අදහස. එතකොට මේ මොටිවේෂන් එක එහෙම නැත්නම් කසාදයක් ඇතුළේ තියෙන මොටිවේෂන් එක බොහෝ විට නෙවෙයි, ඇත්තටම සෙල්ෆ් ඉන්ට්‍රස්ට් කියන එකක් තියෙන්න බෑ. ඒ කියන්නේ සෝෂල් කොන්ට්‍රැක්ට් එකක් වගේ නෙවෙයි. ඒ මත තියෙන්නේ ආදරය, ලව් මත තමයි පර්මනන්ට් යූනියන් එකක් හැටියට ගත්තොත් තියෙන්නේ. එතකොට ෆැමිලි ලයිෆ් එක අයි යූ කියන දේ අභිභවා කියලා වී කියන එක තමයි එන්නේ. අපි කියන එක මා ඔබ කියන එක නෙවෙයි, අපි කියන එක. එතකොට ඒ අර්ථයෙන් ගත්තම පවුල කියලා කියන්නේ එක්තරා විදිහක යම්කිසි පුද්ගලයෙක්ව සුවිශේෂී පටිකුල සහ සාර්වත්‍රිකය අතර යම්කිසි පොදු ස්ථානයක පිහිටවන්න දරන වෑයමක්. ඒ හැබැයි ඒක ආතතිගතයි කියලත් අපිට කියන්න පුළුවන්. එතකොට අපි ඊළඟට අපි ගියොත් දැන් මේ චිත්‍රපටයේ තේරුම් ගැනීමේදී මම බොහෝ විට උත්සාහ කරන්නේ දර්ශනය ඇතුළෙන් තමයි මේ ෆිලොසොෆි ඇතුළෙන් මේ චිත්‍රපටය තේරුම් ගන්න. අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ හෙගල් කල්චර් නැත්නම් සංස්කෘතිය කියන්නේ يعني අපේ අර්ථය නෙවෙයි. අපි ඒක පොඩක් කෙටියෙන් තේරුම් ගමු. දැන් පළවෙනියෙන්ම අපි දන්නවා කල්චර් කියලා කියන එකට මේ සාමාන්‍ය මාක්ස්වාදයේ එහෙම කියවෙන්නේ ස්වභාව ධර්මයට විරුද්ධව මිනිසා කරන ලද වැඩ. ඒකට තමයි කල්චර් කියන්නේ. එතකොට ඒක දෙවෙයි හෙගල් කල්චර් කියන්නේ එන්නේ කල්චර් එක ඇතුලේ මිනිසා ස්වභාව ධර්මයට විරුද්ධව කරපු වැඩවල ඓක්‍ය සංස්කෘතිය නම් එන්නේ සංස්කෘතිය තුළ යම්කිසි පුද්ගලෙ පරාරෝපණය වෙනවා නම් එහෙම නැත්නම් පරාරෝපිත පරාත්වාරෝපිත බවක් උරුම කර ගන්නවා නම් අන්න ඒ පරාරෝපිත භාවයෙන් ගැලවෙන්න දරන වෑයමට කියනවා දෙවෙනි සංස්කෘතිය නැත්නම් සෙකන්ඩ් කල්චර්. එතකොට ඒ අර්ථයෙන් ගත්තොත් හෙගල් විවාහය කියන සංස්ථාව ස්ථානගත කරන්නේ ට්‍රැඩිෂනල් සොසයිටි එකකට වඩා මොඩර්න් සොසයිටි එකක් ඇතුලේ. හැබැයි මේක ඉතා වැදගත් දෙයක් තියෙනක ට්‍රැඩිෂනල් සොසයිටි එකකින් නූතන තැනකට විවාහය කියන එක ගේන. ඒ කියන්නේ බටහිර අර්ථයෙන්. මෙතන මොඩර්න් සොසයිටි එක කියලා කියනකොට අපි සාකච්ඡා අවසාන හරියේදී ගන්න පුළුවන් දෙයක් තමයි හෙගල් මේක ඇතුලේ විවාහය සහ ඒ සංස්ථාපිතය සාකච්ඡා කරන්නේ හැම වෙලාවෙම චක්‍රීය කාලයක් කරා. දැන් අපි දන්නවා ඔය ආගම් වල හැම වෙලේම තියෙන්නේ නිවන් දැකීම, හරි සංසාර චක්‍රයේ දුක, දුක නැති කිරීම, දුකට හේතු නොවු හැම වෙලාවම පටිච්ච සමුප්පාදය ඔහොම ඔහොම කරකැවෙන කාලයක් නිකන්නේ. ඒ ඒ ඒ ඇයි එහෙම ගන්නෙ කියන එක ඊට පස්සේ තමයි ඔය විද්‍යාවේ දියුණුව, තාක්ෂණයේ දියුණුව හරහා පස්සේ කාලෙක එක සරණීකීය චලනයක් බවට පත් වෙනවා. එතකොට මේ හෙගල් පැහැදිලිවම කියන දෙයක් තමයි ඔහු විවාහය සලකන්නේ නූතන සංස්ථාපිතයක් හැටියට. එතකොට ඒ නූතන සංස්ථාපිතය ඇතුලේ ඔහු ඒක සලකනකොට ඒක කොන්ට්‍රැක්ට් එකක්, එහෙම නැත්නම් නීතිය ඉස්සරහා අත්සන් කරපු දෙයක් හැටියට නෙවෙයි ගන්නෙ, ආදරයේ සම්භෝගයක් හැටියට. එතකොට අපි
ඊළඟට කල්පනා කරන්න ඕන එකක් තමයි නූතන සමාජයක හේගල් කියනවා කවුරුහරි ළමෙක් හරි කවුරුහරි වැඩෙනකොට වැඩිගෙන ලොකු වෙනකොට මේ මෙන්න මේ සංස්ථාපිත ආයතන කියන්නේ ෆැමිලි ස්ටේට් කියන එක ගත්තොත් කියන්නේ පවුල රාජ්‍ය කියන්නේ මෙන්න මේවා පරාරෝපිතයි. දැන් උදාහරණයකට අපේ රට ගත්තොත් අපේ රටේ ජනගහණයෙන් මම කියන්නේ 99 දෙනෙකුටම රාජ්‍ය කියන එක පරාරෝපිතයි. උදාහරණයකට අපි කියමු උසාවියේ ගියාම අපිට තේරෙන්නේ නැහැ නේද කරන්නේ මොනවද කියලා. ඒ කියන්නේ අන්න එක කියන්නේ පරාරෝපිතයි. හැබැයි බටහිර මිනිහෙක් එහෙම නැහැ. දැන් බටහිර රටක ස්වාමීන් වහන්සේ එහෙම කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ මිස්ටර් ජජ් කියලා කතා කරන්නේ. ඒ ඒ කියන්නේ ඒගොල්ලෝ මේ පරාරෝපිත බව සාමූහිකව අයින් කරගෙන මේ සංස්ථාව එක ඒගොල්ලෝ මේ ප්‍රතිසන්දානගත කිරීමක් කරගෙන තියෙනවා. ඒක ඒගොල්ලන්ට පොඩි විදිහට ඒක හසුරුවගෙන තියෙනවා. එතකොට හැම වෙලාවෙම මේ හෙගල් විවාහය කියන එක දකින්නේ ඉස්ත්‍රීවාදී දෘෂ්ටි කෝණයකින් නෙවෙයි. දැන් උදාහරණයකට අපි ගොත්තේම මම මෙතන හෙගල්ගේ සහ මාක්ස්ගේ දර්ශනීය දෘඩ ලෙස ඛණ්ඩනය කරොත් වර්ගීකරණයන් හැටියට මාක්ස්ගේ චින්තනය දර්ශනය වැඩ කරන්නේ ශ්‍රමය මත පදනංගලා නම් හෙගල්ගේ දර්ශනය පදනංග වෙන්නේ හැම වෙලාවම භාෂාව මත පදනංග වෙන ආශාව මත. ඔක තමයි මූලික දේ. මේක ලැන්ග්වේජ් එක අරකේ ලේබර්. එතකොට හැම වෙලාවෙම හෙගල්ගේ දර්ශනය තුළ යම්කිසි දරුවෙක් ඉපදිලා දැන් අපි දකින්න හැම වෙලාවෙම සබහා ධර්මයේ සටන කරන සටන තමයි ළමයා. ඒ කියන්නේ මුලින් බඩ ගාලා යනවා, ඊට පස්සේ කකුල් ගහලා නැගිටිනවා, ඔන්න ඔය වගේ සබහා ධර්මයට විරුද්ධව කරන අරගලේ තමයි අපි අරගලේ කියන්නේ. හැබැයි හේගල් අරගලේ කියලා කියන්නේ තමන්ට පරාරෝපිත, ඒ කියන්නේ කුඩා ළමෙක් පවුල තුල වැටෙනකොට ඒ පවුල කියන සංස්ථාපිතය එයාට පරාරෝපිතයි. ඒක අනුන්ගේ දෙයක්. ඒක අම්මා තාත්තා කියන දෙයක් තමයි පවුල කියන්නේ. හැබැයි ළමයා අම්මා තාත්තා එක්ක කතා කර කර කතා කර කර ඒක සවීයකරණය කරගන්නවා, උරා ගන්නවා, අවශෝෂණය කරනවා. හැබැයි ඒක අවශෝෂණය කරලා සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. ඒ බැරි වීම නිසා එයා යම්කිසි අයිතිවාසිකම් රයිට්ස් පිළිබඳ මූලික අවබෝධයකට එනවා ළමයා. ඒ අයිතිවාසිකම් තමයි ඔය චයිල්ඩ් රයිට්ස් කියලා බටහිර රටවල දැන් තියෙන එහෙම එහෙම අරගල කරලා ලබාගත් එකක්. ඊළඟට දරුවෙක් තමන්ගේ පරාරෝපිත භාවයේ මිදෙන්න ගමන් කරන්නේ රාජ්‍ය පැත්තට. ඒ රාජ්‍ය එක්කත් නෙගෝෂিয়েට් කරනවා. දැන් අපිට පැහැදිලි ඇති මේ චිත්‍රපටිය බලනකොටත් මේ චිත්‍රපටියේ අපිට පේන දෙයක් තමයි මේ මූලික වශයෙන් මේ හෙගල් කතා කරපු මේ සාම්ප්‍රදායික අර්ථයෙන් ගත්තොත් හෙගල්ගේ විග්‍රහය තුළ සම්මතය කියලා හිතන පවුලේ තිබිච්ච පරාමිතින් සහ සම්මතයන් සම්පූර්ණ කඩාවැටලා තියෙනවා. ඒකේ උදාහරණයකට ඒ පවුලේ අම්මයි තාත්තයි තමන්ගේ යුතුකම් ඉෂ්ට කිරීම වෙනුවට කොන්ට්‍රැක්ට් එකක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයකට අම්මා අම්මා නෙවෙයි, තාත්තා තාත්තා නෙවෙයි, අන්න එහෙම වෙලා. එහෙම වීම කියලා කියන්නේ මාකට් ඉකොනොමියකත් එක්ක එක පැත්තකින් අපේ හැසිරීම, අනිත් පැත්තෙන් අර්ථ දෙකක් තියෙනවා මේ කඩාවැටීමට පවුලේ. දැන් මේ පවුලම තමයි, දැන් මේකේ කතා වෙන පවුලම තමයි දැන් ලංකාවේ මිඩල් ක්ලාස් පවුල කියන්නේ. ඒ කියන්නේ පැටර්නල් ෆන්ක්ෂන් එක මේ පවුල කඩාවැටිලා තියෙනවා. අනිත් පැත්තේ සයිකලොජිකල් වුමන්, එහෙම නැත්නම් මනෝවිද්‍යාත්මක ශ්‍රිය කියන කෙනා විදවැටිලා තියෙනවා, නැති වෙලා තියෙනවා. ඒ නිසා තමයි ෆෙමිනිසම් කියන එක වැඩ කරන්නේ. දැන් ෆෙමිනිසම් හිතනවානේ සයිකලොජිකලි ගැහණියක් ඉන්නවා කියලා මේ ලෝකේ. එහෙම කෙනෙක් නැහැ දැන් මේ කාලේ. එතකොට අපි තේරුම් ගත යුතුයි මේ අපිට හමුවන මේ ෆිල්ම් එකේ හමුවෙන චරිත දෙක එතිකල් කැරක්ටර්ස් කියලා කියනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ පොදු සම්මතය පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ හැම වෙලාවෙම ඉන්ඩිවිජුවල් පුද්ගලික දෙයක් තමයි පුද්ගලිකව තමන්ගේ ආත්මීයත්වයට මුල් තැන දිය යුතුයි කියන තැන. ඒක තමයි ෆ්‍රීඩම් කියලා ඒගොල්ලෝ ගන්නෙ. එහෙම නැතුව මේ නෙගෝෂিয়েෂන් එක නෙවෙයි, ඇබ්ස්ට්‍රැක්ට් රයිට් එකේ ඉඳලා තැහිකල් කියන එකක් තමයි පවුලක ඉපදෙන කෙනෙක් මූලිකව අවස්ථා තුනක් පව කරනවා. ඇබ්ස්ට්‍රැක්ට් රයිට් එකක්, එහෙම නැත්නම් එයාට දැන් මුලින් හිතනවා මට මෙන්න මේක අයිතිවාසිකමක් කියලා. දැන් අපි තුමට ඇපල් ගෙඩියක් කන්න ඕනේ කියලා හිතනවා ගෙදර. එයා ගිහලා ඇපල් ගෙඩිය කන්න යනකොට තමට අම්මා කියන්න පුළුවන් දැම්ම කන්න එපා පස්සේ කන්න කියලා. අන්න ඒ වගේ සරල තැනක් ගත්තම් එතන ඉඳලා පවුල කියන්නේ මොකද්ද, මොනවද ප්‍රොපර්ටි මට හම්බෙන, එතකොට එහෙම එහෙම කියලා ස්ටේට් එක ගත්තම කොන්ස්ටිටියුෂන් කියන එක කොහොමද මගේ පවුලට සම්බන්ධ වෙන්නේ කියන එක. එතන මම මේ කිව්වේ සාම්ප්‍රදායිකව ලංකාවේ පවුල් අර්බුද ගැටලු විසඳාගන්නේ බොහෝ විට තවම
එක්ක නීතිය එක්ක නැත සම්ප්‍රදාය. අපි තේරුම් ගත යුත්තේ තමයි මේ නූතන යුගයේදී මේ දෙකම අසමත් වෙලා, මේ ක්‍රමවේද දෙකම අසමත් වෙලා තියෙනවා. එතකොට අපි උත්සාහ කර යුතුයි වෙනත් ක්‍රමයකට ගමන් කරන්න. අපි යම් ආකාරයකට වෙන, ඒ කියන්නේ මම ඒකට කියන්නේ ෆිලොසොෆිකල් අයිඩියා එකක් හැටියට දාර්ශනික උත්තරයක් තමයි මම හිතන්නේ මේක අපි ගවේෂණය කරන්න ඕනේ. මොකද හේතුව දැන් වෙනකොට ලංකාවේ මධ්‍යම පන්තික පවුල් පල්ලෑ පන්ති හෝ උඩ පන්ති වලට අදාළ නැහැ මේ කියන දේ. මොකද යටම පන්ති වල පවුල් කියලා කියන්නේ ඇත්තටම නිෂ්පාදන ක්‍රියාවට තමගේ සමාජිකයන්ගේ පුහුණු කරන ආයතනයක්. ඒ නිසා ඒගොල්ලන්ට මේ කියන අයිතිවාසිකම් පිළිබඳ සංජානනයක් ඇති වෙන්නේ නැහැ බොහෝ විට. අර අයි මේ අර එංගල්ස් කිව්වේ, ඒ කියන්නේ පවුල යම්කිසි සම්මත ආකාරයකට පැවතිය හැකි මධ්‍යම පන්තිය තුල පමණයි කියන්නේ අන්න ඒකම තමයි. එතකොට අපි තේරුම් ගත යුතුයක් තියෙනවා, මේ අපි මේ ජීවත් වෙන යුගයේ මූලික සම්මතය තමයි විනෝද වෙන්න කියන එක. You must enjoy. එතකොට ඒක පවුල ඇතුලේ මූල ධර්මයක් හැටියට ප්‍රින්සිපල් එකක් හැටියට ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට පේනවා මේ අම්මයි තාත්තයි දෙන්නම ඒගොල්ලන්ගේ විනෝදයට බාධා වෙන කිසි දෙයකට ඉඩ දෙන්නේ නැහැ. එතකොට ඒගොල්ලා තම තමන් දැන් අපි ගත්තොත් මේකේ බිරිඳ ගත්තොත් බිරිඳට වෙනත් සම්බන්ධිකුත් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට පේනවා ගිල්ටි එකකුත් නැහැ යාට. දැන් අපි දන්නවා ලංකාවෙත් මම හිතන්නේ මේ වෙනකොට නූතන විවාහ සංස්ථාපිතයන් තුළ අනිවාර්යයෙන්ම මේ පාර්ට්නර්ස්ලාට තව පාර්ට්නර්ස්ලා ඉන්නවා. එහෙම එහෙම තමයි ඒගොල්ලෝ එක වර්ගී කියන්නේ වර්ගමූල වගේ හදාගෙන හදාගෙන යනවා. ඒක ඇයි කියලා දන්නේ නැහැ ඒගොල්ලෝ මොකක්ද වෙන්නේ කියලා. එතකොට අපිට මූලධාර්මිකව මම මේ කියන්නේ මම මේ දුන්නු අප්‍රෝච් එක තමයි මෙහෙම පවුල තුල මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේක ආතතිගතයි. දැන් තියෙන මධ්‍යම පන්තික පවුල ආතතිගතයි. තවදුරටත් මේ කුටුම්බය තුල ජීවත් වීම දුෂ්කරයි. ඒ නිසා ගැහැණුන් සහ පිරිමින් දෙගොල්ලොම මේ සිම්ප්ටම්ස් හදාගෙන තමයි ජීවත් වෙන්නේ. කියන්නේ යම්කිසි රෝගයක් හදාගෙන රෝග ලක්ෂණ පිට කරමින් තමයි ජීවත් වෙන්නේ. එහෙම නැතුව යථාර්ථයත් එක්ක ඒගොල්ලන්ට ගනුදෙනු කරන්න බෑ හොඳ සීයේ. ඒතර ඕක තමයි මට හිතෙන්නේ මට මූලික වශයෙන් දාර්ශනික වශයෙන් මේ ෆිල්ම් එකේ මූලික වශයෙන් මේ ෆිල්ම් එකේ මේ කතන්දරේ හැටියට මතු කරන්න ඔබින්රන්. දැන් අපි දීප්තිත් කතා කරනකොට අවසානයේදී කිව්වා දැන් නූතන කුටුම්බ තුල කාන්තාව සහ පිරිමියා කියලා කියන්නේ සිම්ටම් හදාගෙන මේ සිම්ටම් පිට කරමින් ජීවත් වෙන චරිතයක්. ඒගොල්ලන් නැත්තම් මේ යථාර්ථයත් එක්ක සම්බන්ධ වෙන්න බැහැ. නැත්නම් යථාර්ථයට මුහුණ දෙන්න බෑ කියලා. ඇත්තම දැන් අපි මේ Anatomy of a Fall ගත්තොත් එහෙම මේ චිත්‍රපටය තුලත් පෙන්නනවා මේ සැමුවෙල් මැනස්කි කියන චරිතය එතරම් මේ යම් ආකාරයේ ගිල්ටි වෙලා ඉන්නවා තමන්ගේ අතින් තමන්ගේ අත්වැරදීමක් නිසා. තම නැත්නම් අපි සැන්ඩ්‍රාගේ පැත්තෙන් කිව්වොත් එහෙම තමන්ගේ කාර්යභාරය හරියාකාරව ඉටු කිරීමේ නොහැකියාවටපත් වීම නිසා පිරිමි දරුවා නැත්නම් ඩැනියෙල් ගිහිල්ල වල ඇක්සිඩන්ට් වෙලා යගේ මේ ඇස්පෙනීම නැතිවීම සම්බන්ධයෙන් පැත්තකට ගිල්ටි වෙලා ඉන්නවා. තවත් පැත්තකින් අපිට පෙන්නනවා මෙයා මේ කොහොමත් මේ එයාගේ අර කතා බහ තුල අර පෙන් ඩ්‍රයිව් එකකින් එන තොරතුරු වලින් එහෙම පෙන්නනවා කතා බහ තුල පවා යම් ආකාරයක සිම්ටම් පිට කරමින් තමයි ඇත්තටම ඉන්නේ. නැත්නම් සිම්ටම් කොටක හිර වෙලා මිහිරන් කොහොමද අපි මේ සිම්ටම් කියන කාරණාව නැත්නම් රෝග ලක්ෂණ කියන කාරණාව තේරුම් ගන්න. මෙතන දැන් අපි මේ ෆිල්ම් එකත් එක්ක මම සම්බන්ධ කරන්න කැමති ඇන්ටිග්‍රයිස් කියන ෆිල්ම් එකත් එක්ක මේකටම සම්බන්ධ කරලා පොඩ්ඩක් කතා කරන්න. මෙතන දැන් අපි කතා කරන්නේ නූතන පවුල කියන මේ සංස්ථාපිතය කියන එක නේ. ඒකට මොකද්ද වෙලා තියෙන කියන එකනේ. මේකෙදී බැලුවාම අපිට තේරෙන දෙයක් තමයි මේ දැන් ඉන්න කට්ටිය ඉස්සර වගේ නෙමෙයි. ඇත්තට සිම්ටම් එක ඉන්නේ දීප්තිත් මේ කලින් කිව්වා. එතකොට ඒ සිම්ටම් කියන මානේ මනෝ විශ්ලේෂණයේ තියෙන එක අපි කොහොමද මේ ෆිල්ම් දෙකට අදාළ කරගන්නේ කියන එක තමයි පොඩ්ඩක් උත්සාහ කරන්නේ. මේ ෆිල්ම් දෙකම ගත්තාම එකක් වොන්ට්‍රී චිත්‍රපටය, එකක් අනිත් එක මේ මොන්ට්‍රියගේ ඇන්ටිග්‍රයිස්ට් කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් දෙකම බැලුවාම අපි බලන හැටියට මුලින් කියන්න ඕනේ අපි අර මේකේ තියෙන එක ප්‍රශංසකයක් එක තමයි පැටලෙන්නේ. දැන් උදාහරණයක් ඇරෙන්න දැන් මේ Anatomy of a Fall කියන ෆිල්ම් එක ගත්තාම අපි පැටලෙන්නේ මේකේ මේ අන්තිමට මේ සියදිවි නසා ගැනීම මොකද්ද, මේ මරණය සියදිවි නසා ගැනීමක්ද මිනී මරුණක්ද කවුරුද නැත්තම් යාම මරනවා. ඔව් උන් ඕකත් එක්ක පැටලෙන්නේ. දැන් ඇන්ටිකස්ට් කියන එකත් ගත්තාම ඒකෙත් ෆිල්ම් එක ගත්තාම ඒකේ තියෙනවා මේ සංකේත භාවිතයක්. ඒක කියන්නේ අර සංකේත හතරක් තියෙනවා. ඒක එකලා ගන්න ෆොක්ස් කෙනෙක් පෙන්වනවා, ආයි කුරුල්ලෙක් ගන්න කපුටෙක් පෙන්වනවා, අනේ වගේ. එතකොට අපි පැටලෙන්නේ මේ වලින් මොකද්ද හැඟුම් කරන්න කියලා. ඒ කියන්නේ 3 beggars කියලා කියන්නේ. ඔව් ඔව් ඔව්.
හැබැ අපේ මේ ඇනලිසිස් එක සම්බන්ධ වෙන්නේ ඒ ප්‍රසන්ස එකෙන් අයිංගලා මේ ඇබ්සන්ස එකේ තියෙන කොටසක් එක තම අපි සම්බන්ධය ද උදාහරණයක් මේ ෆිල්ම් එක ගත්තොත් අපේ ඇනලිසිස් එක සම්බන්ධයෙන් මේ අර ෆිල්ම් එකේ තියෙනවා අර නඩු විභාගයේ තියෙනවා ආගියුමන්ට් එකක් මෙන්න මේ ආගියුමන්ට් එකේදී තමයි අපිට තේරෙන්නේ මොකද්ද මේ යුගයේ පවුල කියන එකට මොකද්ද වෙලා තියෙන්නේ කියන්නේ ඇන්ටිග්‍රස් කියන ෆිල්ම් එක ගත්තත් ඒකෙත් එක වෙලාවක පෙන්වනවා ආරම්භය ඒකෙත් තියෙන ළමයා වැටෙනකන් මේක අහමු සිදුවීමක් නිසා වැටෙනවා කියලා පෙන්වන්නේ මේක ටික දුරට ෆිල්ම් එකේ මැදට ගියාම තේරෙනවා තව සීන් එකක් එනවා ළමයා වැටෙද්දී අර අම්මා මේක බලාගෙන ඉන්නේ මේක මොකද්ද කියන එක මෙන්න මේ කොටසත් එක මේ දෙකත් එක තමයි අපි මේ සංසන්දනය කළා මේක බලන්න එතකොට මෙතනින් මම මුලින්ම එන්න කොහොමද සිම්ටම් කියන එක තේරුම් ගන්න කියන එක ඒකදී අපිට මුලින් තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ ලකානියානු මනෝවිශ්ලේෂණයේදී තියෙන සංකල්පයක් තියෙනවා නේම් ඔෆ් ද ෆාදර් කියලා මෙන්න මේකෙන් මොකද්ද කියන්නේ කියන එක මේක තමයි මේකේ වෙනස් වීම කොහොමද ලකාන්ගේ මනෝවිශ්ලේෂණයේදී උනේ කියන කාලයත් එක්ක එතකොට නේම් ඔෆ් ද ෆාදර් කියන එක මම සරලව කෙටියෙන් හැඳින්වුවා අපි මේ කතා කරලා තියෙනවා ගොඩක් අට මේ වීඩියෝ බලනයි දන්නවා ඇති මේකේ තියෙන්නේ මේ ෆන්ක්ෂන් එක හරහා තමයි ළමෙක් භාෂාවට එන්නේ කෙනෙක් භාෂාවට එනවා නම් මෙන්න මේ ෆන්ක්ෂන් එක හරියට වුණොත් තමයි භාෂාවට එනවා කියන එක ගන්නෙ නැත්නම් මේ ෆන්ක්ෂන් එක හරියට වුණ නැත්නම් භාෂාවට එන්නේ නැහැ කියන එක මෙහෙම කිව්වොත් හරිය කැස්ට්‍රේෂන් ඒ කියන්නේ අපි කප්පාදු කියලා කතා කරනවා මෙන්න මේක සිදුවන ෆන්ක්ෂන් එක කෙනෙක් තමයි නේම් ඔෆ් ද ෆාදර් කෙනෙක් ගන්නෙ මේක මුල කැස්ට්‍රේෂන් කියන උන්නම් අපිට කියන්න පුළුවන් අපි දුම්රි හරස් මාර්ගයේ යනකොට රතුපත් වෙලා නම් නවත්තනවා ඒ කැස්ට්‍රේට් වෙච්ච කෙනා කැස්ට්‍රේට් වෙච්ච නැති කෙනා එහෙම යනවා රතු තිබුණත් එකයි කහ තිබුණත් එකයි මොන තිබුණත් එකයි එයා යනවා ඔක තමයි මූලික නිකන් සරල වෙනස්කම් හරිනේ ඒ තමන්ට සීමාවක් පනවගත්ත කෙනා සහ තමන්ට සීමාවක් පනව නොගත්ත කෙනා කියලා ගත්තොත් හරි එතකොට ලකාන්ගේ මුල් කාලයේදී මෙන්න මේ නේම් ඔෆ් ද ෆාදර් කෙනෙක් ගත්තේ අපි කතා කරනවා සිම්බොලික් රියල් ඉමජිනරි කියන එක. එතකොට මේ සිම්බොලික් කියන එක යම් කිසි ආකාරයක මේකේ කන්සිස්ටන්සි එක පවත්ව ගන්න උදව් කරන තියෙන තනි සිග්නිෆයර් එකක් ඇටියෙ. ඔය මේක උනම් මේ මාස්ටර් සිග්නිෆයර් කියන එකත් මේ සංකල්ප වෙන්නේ එතනින්. තනි සිග්නිෆයර් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක මේ තර්කනේ බේස් වෙන්නේ මෙහෙමයි. ඒ කියන්නේ යමක් පවතින නම් ඒකට අනේකත්වයක් අවශ්‍යයි. මොකද්ද අනේකත්වයේ හරහා තමයි අපි පවතින්නේ කියන එක. එතකොට මේක මුල් කාලේ ගත්තේ සිම්බොලික් එකේ කන්සිස්ටන්සි එක. පවත්වා ගන්න තියෙන තනි සිග්නිෆයර් එකක්. හැඟුමක් නැති තනි හැඟුම්කාරයක්. ඒකට වෙන කිසිම අර්ථයක් නැහැ. කිසිම වෙන ෆන්ක්ෂන් එකකුත් නැහැ. එකම ෆන්ක්ෂන් එකයි තියෙන්නේ. මේ සිම්බොලික් එකේ කන්සිස්ටන්සි එක පවත්වා ගැනීම කියන එක. එතකොට මේක එළියෙන් එන්නේ කියලා ගන්න. ඊට පස්සේ මේක ටිකින් ටික ඊට ලකාන්ගේ මේ තියරි එක ටිකින් ටික වර්ධනය වෙද්දී එයා මේක ඊළඟට ගන්නවා මේක මෙහෙම අපි සියලු දෙනාටම පොදු තනි හැඟුම්කාරකයක් නෑ මේක නේම්ස් ඔෆ් ද ෆාදර් කියලා. කියන්නේ නම් කිහිපයක් කියන එක. මෙතනදී කියන්නේ මේ මෙහෙම සැලික් ෆන්ක්ෂන් කියලා තිනවා. ඒක සියලු දෙනාටම පොදු. ඒ කියන්නේ මේ භාෂාවට එන එක. ඒ කියන්නේ කෙනෙක් භාෂාවට සැලික් ෆන්ක්ෂන් කියන්නේ කෙනෙක් මම කලින් කිව්වා වගේ කෙනෙක් භාෂාවට එද්දී සිදුවන ෆන්ක්ෂන් එක. එතකොට කෙනෙක් භාෂාවට ඇවිල්ලා නම් මෙන්න මේ ෆන්ක්ෂන් එක ගෑනු පිරිමි කියලා අදාළ නැහැ. සියලු දෙනාටම පොදු. භාෂාව ඇතුළේ නම් ඒක වෙනම එකක්. ඒ කියන්නේ එතනදී ගෑනු පිරිමි දෙගොල්ලොම යම් කිසි මට්ටමකට ඒ පිරිමි ඒ රූල් එකේ ලැන්ග්වේජ් එකේ රූල් එක නැත්නම් අර සිංගල් මේ ලිබිඩෝ එක පිළිගන්නවා. ඔව්. ඒක පිළිගත්තොත් සයිකොටික්. ඔව්. ඊට පස්සේ ඊළඟට එන්නේ ලකාන්ගේ අවසාන කාලයේදී එයා මේක ගන්නේ මේ නේම් ඔෆ් ද ෆාදර් කියන එක සිම්ටම් එකක් හැටියට. එතකොට සිම්ටම් එකකින් තමයි තවදුරටත් සංකේත පද්ධතියේ කන්සිස්ටන්සි එක පවත්වාගෙන යන්නේ. එතකොට මම එතන ඉඳන් සිම්ටම් කියන එක කොහොමද ලකාන්ගේ මුල් අවධිය සහ අවසාන අවධියේදී තිබ්බ කියන එක කතා කරන්න. මුල් අවධිය සිම්ටම් කියන එක කතා කරේ එයා මේ විදිහට සිම්ටම් එකක් කියලා ගන්නේ මම දැන් සිම්බොලික් එකටම සම්බන්ධ කරලා කියන්නම්. සිම්බොලික් එකේ යම්කිසි කන්සිස්ටන්ට් විදියට පවත්වාගෙන යනවනම් කරදරයක් නැතුව යද්දී මෙන්න මේකට බාධා කරන මේක තියෙන මේ ස්ථිරභාවයට බාධා කරන්න එන දෙයක් හැටියට තමයි සිම්ටම් එක හැටියට ගත්තේ. එතකොට මුල් කාලයේදී ඇනලිසිස් එකේදී ඒ කියන්නේ කෙනෙක්ගේ ආශාව කියන එක දිගින් දිගටම පවත්වාගෙන යද්දී එන බාධාවක් හැටියට ආශාව එක තැනක ස්ටක් වෙනවා සිම්ටම් එකක් කරන. අන්න ඒ විදිහට තමයි ගත්තේ මුල් කාලයේදී. යම් කිසි කෙනෙකුට තවදුරටත් තමන්
තමන් අවටන මිසුත් එක ආශ්‍රය කරන්න බැරිතනකට පත්වෙනවන කියෙන යයනවා සායනයට සායනයේදී මුල්කාලෙ කරේ මෙන්න මේ සිම්ටම් එක බාධාවකට ඉන්න දකි නිගේෂන් නැකරට දකින්න මෙන්න මේ අයින් කල්ල නැවත ආශාව හරිට සකස් කල්ලා ඉගැන මේ ආශාව හරිට සකස් කරනවා කියන නේම් ඔෆ් ද පාදකිනකට ආය නතු කරනවාගෙන මේකට මේ ෆංක්ෂන් එකට හරිට ආය පිහිට වල සිම්ටම් එක අයින් කරනවා කියනකට තමා මුල්කාලේ ඇනලිසිස් එකදි කරනවා කියලා ගත්තේ. එතකොට එකට බාහිර සමාජයට හුරු කරන ඔව් ඒක තමයි ඒ කාලේ කන්සර්වේටිව් කියන්නේ බොහොම බොහොම සංරක්ෂණවාදී නැත්නම් අතීතකාමී විෂයක් හැටියට මේ සයිකලොජිස් හැඳින්වුවේ. ඒකන්ගේ අවසාන කාලෙටදී එයා ගන්නවා මෙහෙම නේම් ඔෆ් පාද කියන එකම සිම්ටම් එකක් හැටියට තමයි ගන්න. එතකොට සිම්ටම් කියන එක මේ සිම්ටම් කියන එක අර මේ සිම්බොලික් එකේ පරිමල කියනවා සිම්බොලික් කියන එක එතකොට අර ස්ථීරසාර දෙයක් හැටියට යා සලකන එක අයින් කරනවා. එතනින් අයින් වෙලා මේක ෆ්‍රැජයිල් හැම වෙලෙම බිඳෙන සුළු බිඳ වැටීම් සිදුවෙන දෙයක් හැටියට තමයි ගන්න. එතකොට යා සිම්ටම් කියන එක ගන්න මේකට බාධා කරන්න එනවා වගේ අපිට දුෂ්මානිය තිබ්බට සිම්ටම් එකක් හරහා තමයි නැවත මේකේ කන්සිස්ටන්සි එක පවත්වා ගන්න යන්නේ. එතකොට ඒ හින්දා තමයි නේම් ඔෆ් ද ෆාද කියන එකම සිම්ටම් එකක් හැටියට ගන්න. එතකොට මේ භාෂාව කියන එකේ ස්ථිරසාරභාවය පවත්වාගෙන යන්න යම් කිසි පොසිටිව් සිග්නිෆයර් එකක් තියෙනවා කියලා තවදුරටත් එයා ගන්න. එතකොට එයා ගන්න මේක ඇතුළෙන්ම සිම්ටම් එකක් එනවා. ඒ සිම්ටම් එක හරහා තමයි කෙනෙක්ගේ සිම්බොලික් එක හැදෙන්නේ. කියන එක අපිට උදාහරණ වලින් ගත්තාම තේරෙනවා. බලන්න ඩෙන්ගුවේ ඉදදී අපි පවා හැමෝම සිම්ටම් එකක් යම් කිසි කෙනෙක්ට අර පර්ටිකියුලර් සිම්ටම් එකක් එක්ක තමයි ජීවත් වෙන්නේ. මෙන්න මේ සිම්ටම් එක අයින් කරොත් කෙලිම මැඩ්නස් කියන සයිකොටික් තත්ත්වයට පත් වෙනවා. මොකද මේ සිම්ටම් එකක් හරහා තමයි එයාගේ අර සිම්බොලික් එකේ කන්සිස්ටන්සි එක පවත්වාගෙන යන්නේ. අපිට එළියෙන් පෙවුනට මේක මේ මනුස්සයා මේ කරදරයක් එක්ක ජීවත් වෙනවා මේක අයින් කරොත් මෙයාට පරිපූර්ණ වෙන්න පුළුවන් කියලා. හැබැයි කරදරේම තමයි එයාගේ යම් කිසි සීමාවකට දාලා සීමා කළා කරදරෙම තමයි එයාගේ මේ ජීවිතය සකස් කළ දෙන්නේ. චිත්‍රපටයක් තියෙනවා රිවර් රන්ස් බැක් කියලා මේ චිත්‍රපටයේ එක චරිතයක් ඉන්නවා. එයා හැමලම උත්සාහ කරන්නේ සීල් දිනසා ගන්න එක. ඔව්. ජිජක් වගේ කෙනෙක් කියනවා මේ එතිකල් ඇක්ට් එක තමයි එයාට ඒ පාරෙම යන්න දෙන්නේ කියලා. ඒ කියන්නේ අපි උදව් කළ යුතුයි ඒකට රැඩිකල් ආර්ථිකින් කියන්නේ. මොකද ඒක අයින් කරොත් එයා නැහැ. ඔව්. ඔව්. මොකද එයා try කරන්නෙම සීල් දිනසා ගන්න. ඔව්. එතකොට මේක අපිට තේරුම් ගන්න අපි මේ ෆ්‍රොයිඩ්ගේ ට්‍රෝමා කියන එක ගැනත් කතා කරා. ෆ්‍රොයිඩ්ගේ මේ වගේම අදහස් දෙකක් තියෙනවා මුල් කාලේ සහ අවසාන කාලයේදී. ෆ්‍රොයිඩ් ට්‍රෝමා කියන එක ගත්තේ සිටීමේ අත්දැකීම කියන එක ගත්තේ මුල් කාලේ කුඩා ළමයට එළියෙන් බාහිරින් එන පුද්ගලයෙක් නිසා මේක සිද්ධ වෙනවා කියලා. බාහිරින් යම් කිසි ට්‍රෝමා කියන එක එක්ස්ටර්නල් එළියෙන් එන්නේ කියලා. ඔව්. ඔය දැන් ලංකාවේ බොහෝ විට දේශපාලනයේදී හැම වෙලාවෙම අපිට පෙන්ඩුම් කරන්නේ ඒකනේ. ඔව්. මේක කන්සිස්ටන්ට් මේ සමාජයේ පවතිනවා මෙන්න මේ අහවල් ප්‍රභාකරන්. හරි කවුරු හරි මේ එළියෙන් ඇවිල්ලා නොකරනම් මේක සංගතව ඉදිආපයක් වගේ ලස්සනට හොඳට තියෙනවා අපිට කන්න පුළුවන් කියලා වගේ. ඔව්. අර එළියේ ඉන්න බාධාව නිසා තමයි මේකේ සංගත භාවය, අනාරක්ෂිත භාවය, අවිනිශ්චිත භාවය ඇති වෙන්නේ කියලා. ඒක තමයි මෙතන මේ අපි කතා කරන්නේ. ප්‍රොෆයිඩ්ස් මේ කේස් එකක් තියෙනවා ෂොප් ෆෝබියා කියන අපි මේ කතා කරලා තිනවා. ඒකේ තියෙන්නේ ඒකේ ළමයාට එයාට තියෙන්නේ එයා වැඩිහිටියෙක් බවට පත් වුණාම එයාට අර ෂොප් එකකට යන්න බෑ බයක් එනවා. ඊට පස්සේ මේක අගිනාගෙන ගියාම එයා කුඩා කාලේ සිද්ධියක් වෙලා තිනවා ඒ පුද්ගලයෙක් එයා කඩේකට යද්දි ෂොප් එකකට යද්දි ෂොප් එකේ හිටපු වැඩිහිටි කෙනෙක් මෙයාගේ ලිංගේන්ද්‍රය අල්ලලා. එතකොට මේක මුල් කාලේදී ඇනලයිස් කරේ මෙන්න මේ එළියෙන් එන එක්කෙනාගෙන් සිද්ධ වෙන දෙයක් ඉඳ තමයි ට්‍රෝමා එකක් වෙන්නේ කියලා. ඊට පස්සේ ෆ්‍රොයිඩ් දෙවෙනි තව එකක් කියනවා පස්සේ කාලේදී එළියෙන් කෙනෙක් යම්කිසි කරදරයක් කරා හෝ නැත කියන එක යථාර්ථයේ ප්‍රශ්නය අදාළ වෙන්නේ නැහැ. මේක ඇතුළෙන්මයි එන්නේ. ඒ කියන්නේ එයා ෆැන්ටසයිස් කරනවා. ඔව්. ඔව්. ෆැන්ටසියා කරා තමයි මේක. ඒ නිසා ඒක නිසාම තමයි සිම්බොලික් එකට එන්නේ තේලාමයි. එතකොට ඒක එයාගේ ඇතුළෙන්ම එයාගේ පැවැත්ම සඳහා පවතින එකක්. එතකොට සිම්ටම් එක එන්නේ එයාගේ ඇතුළෙන්ම. තමගේ සංගත භාවය රඳවා ගැනීම සඳහා ඒ කියන්නේ යම්කිසි අභ්‍යන්තරිකව යම්කිසි ෆැන්ටසියක් ගොඩනගනවා. ඒ ෆැන්ටසිය නිසාම තමයි එයා පලා ගිහිල්ලා බාහිරෙන්
යම් කිසි කෙනෙක් එක අනන්න වෙන්න මෙ මෙයා නිසා මට මේක සාක්ෂාත් කරගන්න බෑ කියන මේ XOY කියන තමගේ ජීවිතයේ පරමාදර්ශය. එහෙම ඒකම තමයි අපි ගම්ම කලින් කිව්ෙත් මේ name of the father කියන එකත් මුලින් ගත්තේ මේකේ දැලා අම්මත් එක්ක ළමයා ඉන්නවනේ මුල් කාලේ ළමයි අම්මා එකට ඉන්නේ එළියෙන් එනවා signify එකක් හැටියට පියා පියා හරහා තමයි මෙයා භාෂාවට ගෙනෙන්නේ කියලා. එතකොට name of the father එකේ තියෙනවා අපි කතා කරලා තිනවා මේ කොටස් දෙකක් තියෙන එකක් තමයි පළවෙනි එක no ඊළඟ එක naming කියන එක no එක ආවට පස්සේ naming කියන එක එනවා. එතකොට මෙතනදී මේ මේ රීඩින් එකට අනුව ගත්තාම එළිය එළියෙන් අර එන පිරිමියා නෙමෙයි අර මේ අපි කතා කරලා තිනවා පොඩි කාලේ ළමයි කඩනවනේ අඬනවා කියන්නේ මවට ඩිමාන්ඩ් කරන දෙයක්. එතකොට ඒ ඩිමාන්ඩ් එක අම්මා තේරුම් අරන් ඒකට අවශ්‍යතාවය සපුරන්න බෑනේ. හැබැයි මේක හරියටම වෙන්නේ නැහැ. මොකද ළමයි අඬන එක හරියටම මොකටද අඬන්නේ කියන එක අපිට තේරුම් ගන්න බෑනේ අම්මට. එතකොට අම්මා අනිත් පැත්තට කරන්නේ තව ඩිමාන්ඩ් එකක්. ඩිමාන්ඩ් එකට ඩිමාන්ඩ් ගන්න එන්නේ. එතකොට ඒ සිදුවීමෙන්ම තමා නෝ එක එන්නේ. ඊට පස්සේ තමා අර එළියේ යථාර්ථයේ කෙනෙක් ඉන්නේ. යථාර්ථයේ කෙනා අදාළ වෙන්නේ. එතකොට යථාර්ථයේ ඇත්තම පියාද biological පියාද කියන එක මේකට අදාළ වෙන්නේ නැහැ. මේක ඇතුළෙන්ම තමා වෙන්නේ. يعني inner meaning එකක් තියෙනවා. අභ්‍යන්තර අර්ථයක් තියෙනවා. බාහිර අර්ථයක් නෙවෙයි කියන්නේ. දෙවෙනි කොටසේ naming කියන එක තියෙනවා. මේ naming කියන එක හැටියට න signify එක තමා symptom කියලා ගන්න. මේ symptom එක හරහා තමා කෙනෙක්ගේ අපේ පැවැත්ම තීරණය වෙන්නේ. එතකොට අපි අපේ පැවැත්ම යම් කිසි මොකක් හරි එළියේ තියෙන positive signify එකකින් නෙමෙයි තවදුරටත් මේවා වෙන්නේ. අපේ ඇතුළෙන්ම එළියට බහිෂ්කරණය කරන සිම්ටම් එකකින් තමයි තීරණය වෙන්නේ කියන එක. අපේ කෙනෙක් දිගින් දිගට ලියනවා නේ නේද? Facebook කරේ මේ ලියනවා. ඒ කියන්නේ එයා එයාගේ සංගතභාවය රඳවා ගන්න තමයි ඒක ලියන්නේ. ඒ ඒකයි අර අපි කිව්වට වැඩක් නැත්තේ එළියෙන් මේවා කියවන්නේ නැහැ නේද කවුරුත් කියලා වට ඒව ගෑන්න වැඩක් නැහැ නේද? ඒ වෙන්නේ ඒ මොකද එයා ලියන්නේ කාටවත් නෙවෙයි එයාටම. ඒකට එයාගේ සංගතභාවයකට එයා ලියන්නේ. එනිසා තමයි ඔය Facebook වල ගොඩක් අය මේ බැලුවත් එකයි නැතත් එකයි දිගටම ප්‍රොෆයිල් නඩත්තු කර කර කමෙන්ට් බල බල ඉන්නේ. ඒ ඇත්තටම කමෙන්ට් වල කවු බලු බල්ලෙක් ආවෙ නැතුණට කමක් නැහැ. මොකද ගැටලුව තියෙන්නේ ඇතුලේ. ඒ කියන්නේ එයා යාවම නරඹමින් ඉන්නේ නැතුව මේ වෙන කවුරුන් නරඹන්නේ නැහැ. ඕනෙත් නැහැ. එතනින්ම આવත් උදාහරණයක් විදිහට මේ ෆිල්ම් එකේ ඉන්න පිරිමි චරිතය ඉන්නේ. පිරිමි චරිතය අපිට අර ආගියුමන්ට් එකට ආවම ඒ චරිතය ආගියුමන්ට් ආවම අපිට තේරෙනවා එයා එයාගේ අතින් අපිට දැන් පේන දේ තමයි එයාට එයා යථාර්ථයේ එයාට යොමු වෙච්ච කාලයක් තියෙනවා වෙන වෙච්ච කාලයක් තියෙනවා එයා ළමයාව බලාගත යුතු. එයාට මේක මිස් වෙනවානේ. මිස් වෙන ඒ කියන්නේ එයා එයාගේ පියාගේ භූමිකාව රඟ දක්වන්නේ නැහැ. ඒකයි කියන්නේ. ඔව් මිස් වෙන නිසා ළමයා අම්මේ ඇක්සිඩන්ට් එකකට පත් වෙලා එයාගේ ඇස් අන්ධ වෙනවා. ලොකු අනතුරක්. එතකොට අපිට ඊට පස්සේ එයා සිම්ටම් එකක් සමග සිම්ටොමැටික් ජීවිතයකට නතු වෙනවා. ඒ කියන්නේ එයාට එයා රචකෙක්නේ. එයාට ලියා ගන්න බැරි වෙනවා. පොත් හරියට ලියලා ඉවර කරන්න බැරි වෙනවා. එයාගේ කිසි වැඩක් හරියට කරගන්න බැරි වෙනවා. ජීවිතය අරාජක වෙනවා ඊට පස්සේ. ඇනකිස් කෙනෙක් වෙනවා එයා. බැලුවාම තේරෙන්නේ මේ එළියේ වෙච්ච සිදුවීම නිසා වුණා කියලා. ඔව්. මේ යථාර්ථයේ තිබ්බ සිදුවීම නිසා ඒ කියන්නේ දරුවාට අර වගේ විශාල අනතුරක් වුණ නිසා පියෙක් හැටියට දරා ගන්න බැරි ශෝකයක් නිසා තමන්ගේ ආත්මීයත්වය සංගතභාවය කඩාවැටෙනවා. ඒක තමයි අපිට හිතෙන ඉලූෂන් එක. ඒ අපිට ටක් ගාලා පේන ඉලූෂන් එක. ඔව්. මේක ඇතුලෙන් මෙන සිම්ටම් එකක්. ඒතරා යථාර්ථයේ සිදුවීම එන්නේ දෙවෙනි අර. මේ ඇතුලෙන් මෙන්නේ. ඇතුලෙන් මෙන්නේ එයාගේ සිම්ටම් මේක. ඒක තමයි අර මෙයා එතන ඉඳ ඒ ගැහණිය පෙන්වලා දෙනවා. මේකට මට වග කියන්න දෙයක් නැහැ. ඔයාම මේකට වග කියන්න ඕන කියලා. එයා පෙන්වනවා ඒක. එතකොට අපිට ඒ උදාහරණයක් කරගත්තා. එතකොට දැන් කාලේ පවුල් කියලා කියන්නේ මෙන්න මේ වගේ සිම්ටම් එක පිරිමිස හෝ ගැහණු වේවා සිම්ටම් එක්ක එන දෙන්නේ තමයි එකට එකතු වෙන්නේ. අර පැරණි අපේ අම්මලා තාත්තලා අපේ සීයලා ආච්චිලාගේ කාලේ වගේ අර සුසංවාදී පවුල එහෙම සංගත පවුල වැරදි අඩුපාඩු නැති පාර්ට්නර්ස්ලා නෙවෙයි අපිට හම් වෙන්නේ. ඔව්. කියන්නේ ලොකු ගැටලු තියෙන සමහරලාට කිසි වැඩක් කරගන්න බැරි නේ. ඔව් කියන්නේ දැන් අපි හොයන්නේම හොඳට වැඩක් කරන්න පුළුවන් පිළිවෙල එහෙම නැහැ මේ කාලේ කියන එකයි මේ කියන්නේ. ඔව් තමන්ගේ ප්‍රයත්න සඳහා තමන් විසින්ම ගොඩනගාගත්ත සිම්ටම් එකක් එක්ක ඉන්න අය තමයි දැන් මේ යුගයේ ඉන්නේ. එතකොට මේක අපි ඩයලෙක්ටික්ස් වලින් තේරුම් ගත්තොත් අපි කලින් වීඩියෝ එකක් කතා කරා මේ ජිජග්ගේ ඩයලෙක්ටික්ස් කියන එක. ඒකෙදී අලුත් ජිජග්ගෙන් එන අලුත් මේ වර්ෂන් එක තමයි එයා කියන්නේ යමක ප්‍රයත්නට බාධා කරන එකක් වෙනවා නෙගේෂන් එකක්. මෙන්න මේ නෙගේෂන් එක
අපි මුලින් තේරුම් ගන්න මේ නෙගේෂන් එක අයින් කරොත් මේක පරිපූර්ණ වෙනවා කියලානේ. ඒක රිජෙක්ෂන් එකක් එක පටලව ගන්නවා නෙගේෂන් එක. ඔව්. මේ නමුත් මේක ඇත්තටම රිජෙක්ෂන් එකක් නෙවෙයි. ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. ඔව්. රිජෙක්ට් කියන්නේ මේ නෙගේෂන් එක එක පැත්තක පසුආවර්තිතව තිතව පොසිටිව් වෙනවා. ඒකේ පැවැත්ම සඳහාම මෙන්න මේකම තමයි පොයින්ට් එක හැටියට මම දැන් සිම්ටම් කියන එකට දැම්මේ. මේ ඇතුළෙන්ම එන සිම්ටම් එක අපිට හිතුණාට මේක අයින් කරගත්තොත් මගේ ජීවිතේ පරිපූර්ණ වෙනවා කියලා. හැබැයි අපිට තේරෙන්නේ නැත්තේ මේක නිසාම තමයි අපේ ජීවිතේ යම්කිසි ආකාරයකට මේ සංගත වෙලා පවතින්නේ. උදාහරණයක් චිත්‍රපටිය නම් ඔහු අසංගත ලේඛකයෙක් බවට හෝ පත් වෙලා තියෙන්නේ මේ සිම්ටම් එක නිසා. එහෙම නැත්නම් ඒටත් වඩා පෙන වගේ විසිරිලා ගිය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒක තමයි මේ අර ඩයලෙක්ටිකල් විදිහට මේක තේරුම් ගන්න. සරලව කිව්වොත් ඒ කියන්නේ ඔබ කියන්නේ මේ වගේ එකක්. ඒ කියන්නේ මේ යුගයේ පාර්ට්නර් කෙනෙක් තව පාර්ට්නර් කෙනෙකුට කම්ප්ලේන්ට් කරලා වැඩක් නැහැ. බලන්නකෝ මේ ඔයා දිහා, ඔයා හරි අසංගතයිනේ. ඔයා හරි අවිනිශ්චිතයිනේ කියන වැඩක් නැහැ. මොකද එයම තමයි මේ යුගයේ ලක්ෂණය. මේ අපි මේ ජීවත් වෙන සමකාලීන යුගයේ ලක්ෂණය කියන්නේම ඒ නැති බැරියාව සහ නොහැකියාව. සහ ඒ තමන්ට හිමි අපිටම විවාහයකින්ද නම් නීතියෙන් ඒ දෙන භූමිකාව රඟදක්වන්න බැරිකමම තමයි මේ යුගයේ යථාර්ථය. සිම්ටම් කෙනෙක් ගත්තාම මේක අර මුල් කාලේ ගත්ත සිම්බොලික් එකට බාධාවක් කරනවා කියන්නේ. හැබැයි මේක අරහම තමයි සිම්බොලික් එක අපිට දැන් තේරෙනවා. දැන් වෙද්දී කෙනෙක්ගේ සිම්බොලික් එකක් මේ අර හෙඩ් සපෝට් කරන ආධාරකයක්. ආධාරක. නැවත පොසිටිව් දායකත්වයක් සපයනවා. මේක උදාහරණයක් හැටියට අපි අපේ ලංකාවේ ආර්ථික තත්ත්වය ගැන අපි කතා කරා. අපි කතා කරන්නේ 160 අවිධිමත් ආර්ථිකය සහ විධිමත් ආර්ථිකය කියලා. අපිට බැලුමට පේන්නේ මේ දෙකක් කියලානේ. මෙහෙම දෙකක් තියෙනවා ගැටෙනවා. මේ 120ක කට්ටියක් හරියට ජීවත් වෙනවා. 160 අවිධිමත් විදිහට කට්ටියක් මේ ජීවත් වෙනවා කියලානේ පේන්නේ. මේ දෙක ගැටෙනවා කියලානේ. හැබැයි ඩයලෙක්ටිකල් විදිහට ගත්තහම මේ 120 ඇතුළෙම තමයි මේ කන්ට්‍රඩික්ෂන් එක තියෙන්නේ. ඒකට පරිපූර්ණ වෙන්න බැරි හින්දා තමයි මෙහෙම 160ක බහුතරයක් හැදිලා තියෙන්නේ. මොකද 120 පැවැත්මට මේක සම්බන්ධයි. පැවැත්මට උදව් කරන මේ නෙගේෂන් එක. උදාහරණයකට කිව්වොත් ඒ කියන්නේ කටාර් වලට යන ගෘහ සේවිකාකට යන කාන්තාවක් අරගෙන එන කටාර් ඩිනාර් වලින් තමයි NPP එකේ අමර ලියනකේ අමර කීර්ති යාගේ පර්ජෝ ජීප් එක ගන්න ඩොලර් ජර්මන් ඩොයිෂ්මාක් නෑ මේ මොකද මේ දැන් නම් මේ යුරෝ පාවිච්චි කළා මේ යුරෝ නෙවෙයි ප්‍රංශේ යුරෝ පාවිච්චි කළා ඒ වාහනේ ගන්න. එතකොට මේක විරුද්ධ වගේම පක්ෂපාති කියන්නේ ඒ විරුද්ධ භාවය ඇතුළෙම තියෙනවා මේ පොසිටිවිටි එක. මොකද මේ සල්ලි නැත්තම් මෙයාට මේක ගෙන්නන්නේ කවුරු සල්ලි දෙන්නේ මෙයාට? අන්න ඒකයි කියන්නේ මේ මෙය අන්තර් පරායත්තයි. ඔව්. නේ? තරා කන්සිස්ටන්ට් කියන එක. තාර්තිකයේ පවතින්නේම මේ අවිධිමත් තාර්තිකයේ මත. ඒක ඇතුළට ගියාම අපිට හම්බෙන්නේ අවිධිමත් තාර්තිකය. නෙගේෂන් එකක් ඇරිලා හම්බෙනවනේ ඒක. හැබැයි පොසිටිව්. මේ කාලෙදී ඕන බිස්නස්මන් කෙනෙක් ගත්තත් ඕන කෙනෙක් ගත්තත් එයාගේ මුල අපි හොයාගෙන ගියොත් අපිට තේරෙනවා මේ මුල් තියෙන්නේ අවිධිමත් ආර්ථිකය. ඒක මත තමයි බිස්නස් හදලා තියෙන්නේ. ඒක දම්බික පෙරරගින්දර සියලු දෙනා. සියලු දෙනා. අත්තු. එතකොට අපිට ඒකයි මේක අර වෙනස් කරන්න අමාරුනේ. හර්ෂ දෙසිල්වා කියනවා වගේ එහෙම අර වෙනස් කරන්න අමාරුයි මේක. එයා කියන තරම් ලේසි නෑ ඒක. අර වෙනස් කරන්න ගියාම වෙන්නේ දෙගොල්ලොන්ගේ මනන්නතාවය විනාශ කරනවා. ඒ නිසා තමයි දෙගොල්ලොන් විරුද්ධ වෙන්නේ. ඔව් මේක දැන් මොනවාරි කරන්න යනවා කියලා කියන්නේ එක ගොල්ලෙක් නෙවෙයි දෙගොල්ලම. දැන් උදාහරණයකට අපි හිතුවොත් මෙහෙම දැන් පීඩිතයන්ව වෙනස් කරන්න යාම සම්බන්ධයෙන් ඔය පාවුලෝ ෆ්‍රේරි කියලා කෙනෙක් කියන පොතකුල්ලිය තියෙන ගොඩක් ඔය වම්බුහෙම උඩ දානවා. ඒකේ තියෙන වැරද්ද තමයි ඒකේ තියෙන්නේ නිකන් මේ වගේ බුද්ධික. ඔයා දුකක නේද ඉන්නේ? දුකට හේතුව වයි සමාන MS. මේක ටග්ගල් සමීකරණ ඉගෙන ගන්න. ඔයා දැන් කොහොමද? ඔයා කියනවා හුරේ මම දැන් නිදහතර කියලා. නෑ. අපි ලැකානියන් බේස් මාක්සිසම් ඇතුලේ හෙගලියන් අයිඩියා එකක් එක ගත්තම මම ඔයාව ඔයා ඉන්න පීඩාකාරී භාවයෙන් මුදවන්න යනකොටම ඔයා කියනවා කෑ ගහලා ඉගන්නේ තමගේ තුවාලෙට ආදරය කරනවා වගේ නෑ. මගේ මේ ඉතාම පීඩාකාරී වේදනාකාරී පැවැත්මට මම ආදරය කරනවා. කරුණාකර මාව නිදහස් කරන්න එපා. ඊට වඩා බහැරකයි මේක. මොකද සිහිනයක් දැක්කට කමකුත් නෑ වගේ මේක මල පෙරටියක් ගහපුවා වගේ වැඩක් නෙමෙයි.
ඉති මල පෙරිතියට ගහල ඉන්න දෙන්න කියනවාගේ කතාවත්තම මේ තිය ඔතකොට එතනින් අහම අපිට තේරනවා ද දැන්කාලවෙද කිසිම දෙයක් පාලනය වෙන්නේ එලි අපිට හිතනවා දෙලී මොක්කරක මාස්ට සිගනිිෆය එකක් හරි නැත්තංග පොසිටව් සිගනිිෆය එකක් තියෙනවා ඒක හරහා තමා දෙයක් පාලනය වෙන්න කියලා හැබැයි අපිට තේරනවා නෑ ඇතුළෙන්ම මේ බිඳ වැටීමක් වගේෙන සිම්ටම් හ තමා දේවල් පාලන දහරන කට ගත්තාම UMP එක දිහා බැලවාම UMP දිහා බැලවා අපිට තේරෙන්නේ නිකං මේ රනිල් කියලා ඉන්න සියම් මාස සිකිිෆය එකක් මේකින් තමා මේ UMP එකේ පක්ෂය සියලුදේ තය තීරණයනි කියලා ඇැබැ අපිට ඉතිහාසේ අරම් බැලවාම තේරෙනවා මේ පක්ෂ ඇතුළෙන් වෙනවා සිම්ටම් එක වගේ බිඳ වැටීම් මේ බිඳ වැටීම් හරහා තමා පක්ෂ අනාගතය තීරණ වෙලාදී ද දස් දහනමය තුන එක පාට පක්ෂ ඇතුළෙම කඩාගෙන ගියා සජිත් ප්‍රේමදාස කොටස ඉතසේ එතනින් එහා එතනින් එහා අර ක්‍රියා කලාපේ තින විමපියගේ තොට ඒක මත තීරණය බිඳ වැටීමක් වෙන ඇතුළෙම එතෝට අප මා යම් කිසි මාස්ට සිග්නිිෆායකින් නෙමේ මේක අපිටත් අදාලේ දැන් මේ දීප්තිටත් දෙන ලොකු මේ විවේචනයක් තමා එයා අනිත්ත පාලනය කරනවා කියෙන ද අපි ගත්තත් අපි හිතුවත් දීප්ති කියලා මොක්කරි මාස්ට සිගනිිෆයගත් තිනවා ඒක හරහාපිය පාලනය වෙන්න කියලා ඇත්තරම හෙමන මේ වෙන්නේ අපේ සිම්ටම් හැකිම තමා අපි පාලනය හැබැ අපිට හරි ලේසි දීප්ති ඉන්න නිසා මේක සිම්ටම් අපිට පේට රප්ට වැරත දාන්න පුළ මොක්කරි උනහම දීප්තිහිද තහ මට මෙහෙම වෙලා දන්න කියලා හැබැ ඇත්තරම ගත්තහම අපේ සිම්ටම් හතම අපි පාලය නැතුව එලිය තියන යම්කිසි පොසිටව සිග්නිිෆයකින් නෙමේ පදගත්තා අය අද මේ ස්්‍රීන්ට ස්ත්‍රීන් වෙනුවට තමන්ගේල කාර්වලට පෙට්‍රල් ගහන පෝලිං වල ළමයි කියන තැන්වලට ගිට ළමයි එනකම් කාර් පීද පීද විදු පීද පීද ඉන්න වෙලා තින්නේ එකම දඩුවම ලැවිච දඩුව ොන්නනෝක එකට ඒගොල හිතු ඒගොල්ලන් එකන පරි සමාප්ත වීමට බාහිරව තියන බාධාව දීප්ති කියලපු ගෙරෙක්ිය දැංගෝවුන් දන්නවා නෑ එක ඔවුන්ම ක්‍රියට් කරගත්ත සිම්ටම් සිම්ටම් ස්ට්‍රක්චරයකින් අන්කොන්ශස් ෆැන්ටසි කොටකින් තම ඒගොල්ලන්ගේ ජීවිත ඔහොමුණේ කිය ඔව අපි කිසිමලාකහම පිළිගන්නතුව අර දීප්තියෝගය කෙනෙක් එලියේදී කෙලිම මේක පහසු වෙනේද හරි පහසු පහසු යන ගමන් නිකන් අර කාගේ හරි කන්ට ගහගෙන යනවා වගේ නේද ඉතින් ඒ වගේ ගහගෙන යන්න බලනවා හැබැයි ඉතින් කාගේ ජීවිතද විනාශෙන්න මට මොන හරි මාව කවුරු හරි අල්ලගත්ත කියලා බාහිර බාධාවක් ඇති ඉතින් මට මොකෝ මට තියෙන ජෝතිපාල වගේ ඉන්න ඉතින් මාව එහෙම බදාගන්න එකට මොකද වෙන්නේ ඉතින් ඌ තෙරපි මේ නේද සංගීත සම්දර්ශන වල තෙරපි වැස්තර තෙමිතෙමි අවුවට වේලි කොනිිත්වනෝ ව්‍යවටේ ඔුන් එහෙම කර ඉන්න මුජීවිත කාලම ඉන්න වෙන එච්චරයි ලංකායි බෞතරයක් මේ දැන් ජීවිපියක උසිගන්න රනි වික්‍රමසිංහට එරි රනි වික්‍රමසිංහට බ්ලේම් එක දාන ඇබැ ඇත්තරම ගත්තාම නෑ අපි සිින්ටම්බලින් අපි පාපාලන බොහොතකට හැමෝටම අපි යෝජන කරමු මේ ඔය අර්බූදය අවසාන වහතේ රනිල්ලාවෙ නෑ කියලා එහෙන අපිට මොනවේද කියලා හිතන්න කියලා මං කියන්නේ ඇතර ාව නෑ කියන්න කොය එහෙම උනාන්නන් අපිට මොකද වෙන්න කියලා එතකොට තේරෙන්න්න ඕනේ මේ රනිල්ල ගේන්නේ එක බොහම අපිතනික රනිල් කියන් බොහම සරල නිකන්ගේම නිකං ඔය 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 පොතක් පතක් කියවන්න ඇති ඔය ඔය ඔයගේ ඉන්න පුද්ගලෝ ඉන්න ඒවගේ අන්ට හිතන රනිල් කියන සරලයි කියලා නැහැ අපි එයාව අවිඥානක ෆැන්ටසයිස් නොකරනම් අපිට මොකද වෙන්ට මේ වෙලා කියෙ එක හිතන්න කියලවන් කියන ෆිල්ම් එකටාවත් මේ ෆිල්ම් එක පිරිමි චරිතය දිහා බැලුහම එයා රාගිමට එකද කිය කියන දෙයක්ත්තමා මේ අර ගැහැනිය පැත්තට දානවා බ්ලේම් එක ඔයාමට උදව් කරේ නෑ ඔයාමගේ පොත හොරගන් කරාගේ හැමලෙන් බ්ලේම් දාන බ්ලේම් එක දානව ඔයා හින්ද ඔයාමට කිසි සැලකීමක් කරේ නෑ මට මේ උදව් කරන්න කියලා තුට ගැනුගෙන පෙන්න නෑ මේක ඔයාගේ මේක ඔයාගේම ප්‍රශ්නයක් කියලා ලංකාවගේ රටක තියෙන ගැටලුව තමයි බටහිර යුරෝපය ගෑන් ඉන්නේ යකන්නේ ඔයාගේ ප්‍රශ්නයක් මේක ඔයා විසඳ ගන්නට වාට ෆ්‍රීඩම් එක දීලා තියෙන්නේ මේක නිගෝෂේට් කර එක කියන ප්‍රසන්ධාන ගතවීම කියලා කියන මේ ගැටුම ආයයි කතා කර කර මේක විසඳාන ගන්න කියෙනෙන නත් අපේ වගේ රටක මකිතන්නේ අනන්න වෙන්නේ ඔය ඔය සීමාවට වඩා හැදෙන්න්න කියනවාගෙනකම් බෞද්ධ සමාජයෙන් බෞද්ධ එකන බලන්න කොයා ඔහොම ඉන්න මොකටද පොඩක් උදේට ජොගින් පාරත්දාන්නක අන්නේ වගේ ඔහු ඇලි මැලිවිදිරි ඉන්න එපානේ වානිකං නිස්සුවත ආකර්ශණය වෙනවන ඔය පොඩ මෙහමටික නටනට යන්න ගනි අන්නේ වගේ යෝජනා කරන සුපයිගෝ කාන්තාවක් ඉන්න ලංකා ඔය බලන්නක ඔය මෙහමඳල ම හරියනව බලන්නක හරිියන්නට බවනේ හමල හරි ආරිම අසංගතයින ඔය හරි අසුභවාදීනව සුභවාදී වෙන උදේට බෙලිට යනකොට හිතන්නක පොල්ගිච්ච දෙන්නෙක් හැමවෙලාම වැටලඟ ඉන්නවා කියලා අන්න එහෙම ඉන්න එහෙම හිතන්න කියලා කියන්න
දීප්ති අපි දැන් පළවෙනි ප්‍රශ්නේදී දීප්ති අවසානයට වෙනකොට වගේ කතා කරා. දීප්ති පළවෙනි ප්‍රශ්නෙත් පදනම් වුණේ හෙගලියානු ආකාරයෙන් මේ චිත්‍රපටයේ සංකල්ප පිළිබඳ කතා කරමු කියලා. ඒතර දීප්ති මට තවදුරටත් ඒ හෙගලියානු ආකාරයෙන් මේ චිත්‍රපටයේ දිස බලන ආකාරය පිළිබඳව කතා කරනකොට දැන් මම තෝරගත්ත මෙන්න මෙහෙම කාරණා. විවාහය කියන්නේ කොන්ත්‍රාත්තුවක් නෙමෙයි, එය ආදරය මත පදනම් වුණ සංස්ථාපිතය. මෙන්න මේ සංකල්පයත් අපිට හෙගලියානු ආකාරයෙන් කියවන්න පුළුවන් නේද? පොඩ්ඩක් අපි පැහැදිලි කරගමු. ඉතාලියේ ජීවත් වෙනවා යම් කිසි කාන්තාවක්, ඇය අපි මේ ලෝය කෙනෙක්, ඇය මධ්‍යපන්ති කාන්තා. ඇය හැම වෙලාවෙම ඉතාලියේ රෝමේ අරේමේ නගර වගේ නගරවල ඉස්ත්‍රීවාදී පෙළපාලි වල යනවා, පුරුෂාධිපත්‍ය විරුද්ධව කතා කරනවා, ලිපි ලියනවා, කතිකෙක් වෙනවා. හැබැයි ඒ කාන්තාවම ගැම්බියාවට එනවා, අප්‍රිකාවේ ඉතාම නොදියුණු කලාපයක එක ඉන්න බීච් බෝයි කෙනෙක් එක තමයි ආයේ ඒ ගැම්බියාවට ආම ජීවත් වෙන්නේ. ඉතින් අපිට පේනවා ඇය ඇය මොනවද කරන්න කියලා බැලුවම ඇය මේ බිත්තර බදිනවා, කෑම හදනවා. කාටද? අර බීච් බෝයිද? ඒක මාර ප්‍රශ්නයක්නේ. එකෙන් දැන් ඉතාලියේ ෆෙමිනිස් කාන්තාව ගැම්බියාවට ඇවිල්ලා මොකද කරන්නේ? තමන්ගේ ජීවිතේ මුළු කාලෙම දෙනවා අර සමහරට කිසි දෙයක් ඉගෙන ගන්න නැතුව මේ මම කියන්නේ මේ සමාජ සම්මතයට අනුව බීච් එකේ එහෙම එහෙ ආයාලේ යන ඊනියා. දැන් මේ මධ්‍යම පන්තියට අනුව ඊනියා රශ්වාදුකාර පාදට පන්තියේ කොල්ලෙකුට බිත්තර බදිනවා. මේක කොහොමද මේ පරස්පරය තේරුම් ගන්න? එහෙමනම් අපිට තේරෙනවා මේ යුගයේ ගෑනු පිරිමි සම්බන්ධකම් තේරුම් ගැනීම සඳහා ඉස්ත්‍රීවාදය වලංගු නැහැ තවදුරටත්. උදාහරණයක් ඇටියට අපි කිව්වොත් එහෙම තවදුරටත් වලංගු නැහැ සාලේ පත්‍රයක් කියෝගේ ඉන්නවා පිරිමියා, කුසියේ ගැහැණිය අර සැමියාට බිත්තර බදිනවා, ඒකක් හදනවා. ඒක එක එක වලංගු නැහැ. විය යුත්තේ මේ චිත්‍රපටිය වගේම දෙන්න වාඩි වෙලා ඇයි අපිට ඇයි අපි එකිනෙකාගේ පරාරෝපිත වෙලා තියෙන්නේ? මේ පරාරෝපිත භාවය ඉවත්වීම සඳහා, එකිනෙකාව උකහා ගැනීම සඳහා, ඒක තමයි ආදරය කියන්නේ. අපි කොහොමද ෆැමිලි එක ඇතුලේ මේක තේරුම් ගන්නේ? අපි කොහොමද රාජ්‍ය ඇතුලේ මේකත් එක්ක ප්‍රතිසන්දනගත වෙන්නේ? ඒ කියන්නේ රෙකන්සයිල් වෙන්නේ. එහෙම රෙකන්සයිල් වීම හරහා අපිට පුළුවන් වෙනවා දැනට තිබෙනවා නම් යම් කිසි ආධිපත්‍ය දහරි භාවයක් අපිට වෙනස් කරගන්න පුළුවන්. එතකොට අපි වෙනස් වීමක් ගැන නෙවෙයි මෙතන අපි කතා කරන්නේ. මෙන්න මේ ආයතන වෙනස් වීම, පවුල, රාජ්‍ය, ව්‍යවස්ථාව, මේ වගේ අර සාමූහික, ඒ කියන්නේ මගේ පුද්ගලික අයිතිය නෙවෙයි එතකොට අර මගේ පුද්ගලික අයිතිය සටන් කරනවා අර සාමූහිකත්වයේ මත පදනම් වෙච්ච සමාජ ආයතන වෙනස් කිරීම. ඒක ලේකයි කියන්නේ නිදහස කියලා තියෙන්නේ. නිදහස කියන්නේ අන්න එහෙම දෙයක්. මිසක් මම නිකන් ප්‍රයිවට්ලි මගේ සැමියා හෝ බිරිඳ සමග හෝ පෙම්වතා සමග ආගියු කරා, රණ්ඩු කරා, එයාව ගැලපෙන්නේ නැත්නම් අපිතුමු අර හොටු ගලන සැමියෙක් නම් ඒ වුණොට මේ කැහි, ඒ කියන්නේ සෙම් සොටු ගලන සැමියෙක් නම් ඒ වුණොට දදයක් තියෙන සැමියෙක්ව තෝරගන්නවානේ. අන්න ඒ වගේ එකක් තමයි මේ බොහෝ දෙනා කරන්නේ. ඒ කියන්නේ මම නරකයි කියලා අතාරින කෙනා වෙනුවට මම හිතනවා හොඳ කෙනෙක් ඇති කොහේ හරි කියලා. හොඳ කෙනා ළඟට මම ගියාම ආයි අරිට වඩා කරදරකාරී තත්ත්වයක් එනවා අපිට. අපිට ඊට පස්සේ දෙවෙනි පාර, දැන් සාමාන්‍ය අපේ වගේ රටක නම් දෙවෙනි පාර වැරදුනාම කියන්න බෑ, ලැජ්ජාවෙන් ඇඹරෙනවා. ඇඹරිලා මොකද කරන්නේ? මහා නගරවලින් බැදිවලට, කැලෑව ලස්සට, කුරුල්ලන්ගේ සූට් සූට් සද්ද තියෙන තැන්වලට ගිහිල්ලා කියනවා බලන්න කොච්චර සුසංවාදීද මගේ හදවත කියලා. ඒ ඇත්තටම හෙගල් කියන්නේ ඒ නිදහස නෙවෙයි ඔබ ගමන් කරමින් ඉන්නේ ස්වභාව ධර්මයේ තුල තියෙන සත්ව ලෝකෙට කියලා. ආපස්සට කියලා. ඉතින් මම හිතන්නේ ඒ අක්ෂය පැහැදිලි ඇති. තවදුරටත් අපි යෝජනා කරන්නේ පුරුෂ ක්‍රියාව, එහෙම නැත්නම් පුරුෂයාගේ මේ ආධිපත්‍ය නැති කිරීම, ඒ වගේම ස්ත්‍රීවාදයේ තුල සාකච්ඡා වන ස්ත්‍රියගේ සාරය පිළිබඳ මිත්‍යාව, මේ දෙකම නැති කරගන්න පුළුවන් ඉන්නේ අපිට මේ සංස්ථාපිතයන් සමග කරන වාද විවාද ගැටුම් හරහා විතරයි අපිට ඒක කරන්න පුළුවන්. අනිත් එක අපිට වෙනස් වෙනවා කියන එකක් නැහැ. මොකද අපිට කළ හැක්කේ චක්‍රීයව ජීවිතේ ගමන් කරලා මිය යන එක විතරයි. කොමියුනිස්වාදය තුළ පවුලට වඩා ඉහළ තැනක් තියෙනවා කොමියුනේ කියන වගේ අදහසක් මම හිතන්නේ ප්‍රශ්න කළ හැකි. මම මේ කියන එක අපිට අද මම හිතන්නේ මේ සන්දර්භය තුළ ඒක සාකච්ඡා කරන්න බෑ. මොකද අපි බොහෝ විට මාක්ස්වාදයත් එක්ක එන ඉතිහාසයේ සරල රේඛීය චින්තනය තුළ අපි හිතනවා මෙම සංස්ථාපිතයන් වලට වඩා උසස් සංස්ථාපිත හදන්න තියෙයි. එහෙම නැත්නම් මේිට වඩා අර කොමියුනෝ වගේ එකක්
ඉට මහිතන්නේ පි ඒක මහිතන්නේ මෙටෆිස්කල් එලියෂන් එක ඒවා එහෙම කරන්න බෑ. මොකද අපි චක්‍රියව මේ සංස්ථාපිත එක්ක යළි යළි ප්‍රතිසංවිධානය වීමෙන් විතරයි මේ අපේ ජීවිත විකසිත කරගන්න පුළුව. මහිත ඒක මංහිතන් ලංකා ඇතුළ ම මේ කියෙ අලුත් අදස. දැන තවට මිහිරන් දෙ අර කලින් සිින්ටම් කියනෙක් කතා කර රෝග ලක්ෂණ කියනෙක් කතා කර කොහොමද වර්තමානය මේ අපි ජීවත්වෙන කාලේ ඉන්න නැත්ත පවුලත් තුළ ඉන්න ගැහැනිය සහ පිරිමියා කොහොන් මේ සිින්ටම් වලින් පාලනය වෙනවා කියනක පැහැදිලි කරගන්න මනු විශේෂනත් තටයක් විස්වාටින් කතා කරන්න මේකට මේ සංකල්පය එකතු කරන්න කැමති මේ ලකාන්ගේ ක්‍රිස්ල ක්‍රිස්කින පොතේ තියෙනවා එක තැනක මේ ආටිකල් එකක් අන්කොන්ෂස් කියන එක ඒ ආටිකල් එක යා කියනවා සිග්නිෆය ස්ටෆ්ද සිග්නිෆයිට් කියලා. එතුට මෙන්න මේ කර කොම ද සිින්ටම් කියන එක තේරුම් ගන්න කියන කතම පොඩ්ඩක් කතා කරන්න කියලා බැලුවේ. එතකොට මෙතනදී මේ ලකාන් සිග්නිෆයිට් කියල ගන්නේ යථාර්ථය කියන එකම තමා ගන්නේ ස්ටෆ් කරනවා කියන්නේ දැ මේ සිග්නිෆය සහ සිග්නිෆයිට් සම්බන්ධෙන් අපි කතා කරලා තිය නොමුලින් ඒකදී මුලින්ම සෝෂයක තියෙන සිග්නිෆය සහ සිග්නිෆයිඩ් අතර සම්බන්ධයක් නෑ කියන මේ දෙක අතර ඔටෝනොමිකක් තියෙන මේ ආබිටරි ඉගෙනකට සම්බන්ධයක් නෑ. උදාහරණයක් විදිහට ගත්තොත් ගස කියනෙක් ගත්තොත් ගස කියන සිග්නිෆයිඩ් එකට අපි සිංහල භාෂාවේ තියෙන වචනය තමයි ගස කියන එක. ඉංග්‍රීසි භාෂාවේ ට්‍රී දෙකන්නේ මේ දෙක අතර ආබිටරි සම්බන්ධයක් තියෙන කියන එක. එතකොට ලකාන් මේකට එද්දි ලකාන් මේකේ අර සෝෂයක තියෙන ෆෝමියුලා එක අනිත් පැත්ත හරවනවා. එතකොට එයා උඩට ශෝෂයක තියෙන ෆෝමියුලා එකේ තියෙන උඩ තියෙන සිග්නිෆයිඩ් යට තියෙන සිග්නිෆයර්. එතකොට ලකාන් මේක අනිත් පැත්තට හරවලා උඩ තියෙන සිග්නිෆයර් හැඟුම් කාරකය යට තියෙන සිග්නිෆයිඩ් හැඟුම කියන එක. එයා අර මැද තියෙන බාර් එකෙන් එයා කියන්නේ මේ දෙක අතර සම්බන්ධයක් නැහැ ආබිටරි කියලා. ඊට පස්සේ එයා දෙවෙනියට කියනවා මේ දෙක අතර සම්බන්ධයක් හැදෙනවා ඒක තමයි මේ කියන්නේ සිග්නිෆයර් ස්ටෆ් ද සිග්නිෆයිඩ් කියලා. එතන සිග්නිෆයිඩ් කියලා ගන්නේ යථාර්ථයේ සිග්නිෆයර්ක ඇතුල් කරනවා පෙනට්‍රේට් කරනවා යථාර්ථයට විදගෙන එනවා කියන එක. මෙන්න මේ කොහොමද පවුල කියන එක සහ සිම්ටම් කියන එකත් එක්ක කොහොම තේරුම් ගන්න කියලා බලන්නේ. දැන් ලංකාවේ පවුල කියලා ගත්තාම සාමාන්‍යයෙන් අපේ වැඩිහිටි පරම්පරාවෙන් ගත්තත් දැන් ඉන්න පරම්පරාව වුණත් තියෙන අදහස තමයි මේක ස්වභාව ධර්මයට සම්බන්ධයි කියන එක. මේ ස්වභාව ධර්මයෙන් තමයි ගෑනු පිරිමේ ඇදිලා තියෙන්නේ. දෙන්නේ පවුලක් හැටියට එකට ජීවත් වෙලා එකට සුසංයෝගයක් වෙලා එකට යන ගිහින් මැරෙනවා කියන එකනේ තියෙන්නේ. ඒක සාමාන්‍ය ස්වභාවද ඒ අපිට ඕන කියන්න පුළුවන් නැචරල් කියලා කියන්න පුළුවන්. හැබැයි මේ ෆිල්ම් දෙකම බැලුවාම Anatomy of a Fall කියන එකයි Antichrist කියන ෆිල්ම් ඒ දෙක බලලා ඉවර කරනවා අපිට තේරෙනවා මේක මේ නැචරල් එහෙම මේකක් නෙමෙයි මේක වෙන ප්‍රශ්නාවක් ඇතිනවා වෙන විදිහකට තේරුම් ගන්න ඕන කියලා. දැන්ගේ ෆැමිලි කියන එක. එතකොට මේ Anatomy of a Fall කියන එකේ පවුල ගත්තාම එයා පිරිමියා මේ දෙන්නම රචකයෝනේ පොත් ලියනවා ඒ වගේ එයා එක වෙලාව තීරණය කරනවා මේ අපි මේ සියලුම බාධාවලින් ඉවත් වෙලා අපි යමු කිසිම බාහිර බාධා නැති තැනකට ඉතින් අපි දිගට වැඩ කරමු කියලා පවුලත් එක්ක යුතෝපියාව. ඔව් කිසිම බාධාවක් නැතුව වැඩ කරමු කියන එක. එතකොට මේ යුගයේ තියෙන ගොඩක් පවුල් ටිකක් අර ඉහළ පන්තික පවුල් වලට මෙන්න මේ තත්ත්වයට එන්න පුළුවන්. මූල්‍ය ප්‍රඥාණය අධිපති යුගයකදී ඉක්වලට ඔය කියන තැනට ඉන්න පුළුවන්. ඒ හින්දානේ සල්ලි තියෙන පවුල්වලය හැම වෙලාවම සතියන්තේ මේ නේද ඒ වගේ අර ඒ වගේ උත්කෘෂ්ට අර නේද අපි කියන්නේ ඉන්ෆිනිටි ස්විමින් පූල් වලට කියලා නාන්නේ යන්නේ නේ. ඒ යන්නේ ඒකට තමයි. ඒ කියන්නේ ඒගොල්ල මේ කිසිදු බාධාවක් නැති සඳුදා ඉඳලා සිකුරාදා වෙනකන් තියෙන බාධා නැති කොහෙදෝ ස්විමින් පූල් එකට ගිහිල්ලා නාන කපල්ස් වල පින්තූර දාන්නේ ඒගොල්ල. අන්න ඒක තමයි මේ අපි කියන්නේ. දැන් මේ දැන් ඉන්න පවුල් වලට මේ අර කිව්වාගේ යන්න පුළුවන්නේ ආර්ථික දියුණු පවුල් වලට ගෙලිම බාහිර බාධා වලින් අයින් වෙලා උදාහරණ ඊලොන් මස්ක් කියන්නේ එහෙම ෆැමිලි එකක්. ඒ බාධා නැහැ යාට. අපේ කලින් પરම්පරාව ගත්තාම ගොඩක් අයට මෙහෙම යන්න බෑ. හැම වෙලෙම බාහිර බාධාවක් එක්ක ගැටි නම පවුල යන්නේ. දැන් ඉන්න පවුල් වලට පුළුවන් බාහිර බාධා වලින් ඉක්මනට අයින් වෙන්න. දැන් ගොඩක් ඔය YouTube ෆැමිලි ගත්තාම තේන ඉක්මනට බාහිර බාධා වලින් අයින් වෙනවා. ඒක තමගේ බිරිඳගේ අඩ නිරුත පෙන්නනවා අර වගේ ඕනේ තැනකට ඒගොල්ලන්ට අර පර්වර්ට් වුණත් ඒවා යන්න පුළුවන් කියලා. මුකුත් නෑ යුතෝපියාවන් ගොඩනග ගන්න පුළුවන්. මෙහෙම කිසිම බාහිර කරදරයක් නැති පරිසරයක ඉඳන් මේ පවුල දැන් අරගෙන යද්දි තමයි ඇතුලෙන් එකපාරට අර ඇක්සිඩන්ට් එක වෙන්නේ ළමයාට. පළවෙනි එක එනවා එකපාරට ඇක්සිඩන්ට් එකක් වෙනවා ඇතුලෙන්. ඒ කියන්නේ බාධාවක් ඇතුලෙන් එනවා.
එතු මේක තමා වෙන්න අර බහිර බාධ අයිංකරහම අර පවුල ඇතුළෙන්ම පවුල කියන සංකල්පය පුපුරන මෙන මේක තමා කියන්න මේ අර සිගනිිෆයක යතාර්තයට ඇතුළ ඇතුළ නවා ඇතුල් කරන කියලා ගැන අපිට කිසිමද තේරුම් ගන්න බැරි සිදුවීම ද සිගනිිෆයිට් කියන අපට තේරණන යතාර්තය ම සිගනිිෆයිඩ් නවා කියන්නේ එක හැගුමත්තිනවා යත අපට තේරණ දේව අපි දැන් මෙම ප්‍රශ්න නැතුව ජීවත්වෙනවා දේ දෙන්න යනවා නේද කිසිදු ප්‍රශ්න නැති තැනකට ඇල්ෆැඩ් කඳු කරේ ලස්සන තැනක් ලස්සන පරිසරයක් මෙහෙම ජීවත් වෙන නෝ යථාර්ථය තේරෙනවා ප්‍රශ්න අයින් කරලා තියෙන ඔක වැඩි ටික යනවා එතකොට මේක ඇතුළෙන්ම එක පාට් එනවා ඇක්සිඩන්ට් එකක් හැටියට සිග්නිෆයි එකක් පළවෙනි සිග්නිෆයි එක මේක තේරුම් ගන්න බෑ ඊළඟ දෙවෙනි එක තමා පිරිමියා මැරෙන එක තේරුම් ගන්නත් බෑ කොහොමද මොකද්ද වුණේ මොකද්ද කක් මැරුවද එකක් තේරුම් ගන්න බෑ මෙන්න මේක තමා කියන්නේ අර යථාර්ථයට කඩා වදිනවා සිග්නිෆයි එක කියලා පෙනට්‍රේට් කරනවා මේ සිම්ටම් කියන එකත් එන්නේ මෙන්න මේ විදිහට නම අපි සියලු බාධා ඇත්තට මේකේ එන්නේ අපිව පරාජය කරන්න අපි ගලව ගන්න ඔව් විමුක්තිය මේ පණිවිඩය මේක ඇත්තට මොකද අර අනේකත්වයක් තියෙන්න ඕනේ යමක් පවතින ඒතර අනේකත්වයේ හැටියට තමයි මේ සිග්නිෆයර් එක එන්නේ සිග්නිෆයර් එක සිග්නිෆයර් එකට සිග්නිෆයිඩ් එකක් නැහැ කියන්නේ අපිට තේරෙන්නේ නැහැ يعني යථාර්ථ ලෝකේ අපිට තේරෙන්නේ නැහැ ඒතකොට යථාර්ථයකට බාහිරින් තියෙන්නේ තේරෙන ලෝකයේ ඇතුළෙම තියෙනවා නොතේරෙන සිග්නිෆයි එක. ඒක ඇතුළෙම ඉන්නේ මේ පැවැත්ම රඳවා තබා ගන්න. ඒක සිම්ටම් දැන් කියන පවුල් කියන්නේ මේ හැම වෙලේම සිම්ටම් වලින් ගහන පවුල්. දේශපාලනට හරිම අකමැති ඒක. දේශපාලනේ ඒගොල්ලෝ සාකරන්නේ කරදරයක් කියලා. ඒකෙන් අයින් වෙනවා. අයින් වුණාම මොකද වෙන්නේ? අන්න පොඩ්ඩක් එහා මෙයා ගියා ළමයාගේ ඔළුව වැදුනා ස්විමින් පූල් එකේ ළමයා ගිලුණා. ඒක හිතා ගන්න බෑ මොකද වෙන්නේ කියලා. යථාර්ථයේ තියෙන විසඳුම් වලින් බෑ මෙයාට උත්තර හොයන්න. දැන් අපිට මෙතනින් ඇන්ටික්‍රයිස්ට් ෆිල්ම් එකට ගියාම තියෙනවා මේකෙත් ඒ වගේ සිදුවීමක් වෙනවා ඒකේ පිරිමියා ඊට පස්සේ පිරිමියා සයිකියාට්‍රිස්ට්කින් එතකොට එයා යථාර්ථයේ විසඳුම් හොයනවා මේ වගේ ප්‍රශ්නයකට ඒක දැන් ෆිල්ම් එක බලද්දී මුලින් පෙන්නන්නේ ෆිල්ම් එක පටන් ගන්නෙම අර ඒකෙත් ඉන්නේ අම්මයි තාත්තයි කුඩා ළදරුවෙ ඉන්නේ සෙක්සීන් එකකින් පටන් ගන්න අම්මගේ තාත්තගේ සෙක්සීන් එකක් යනවා උද්වේග කර සෙක්සීන් එකක් යනවා ඒක යද්දී දෙන්නට මුලින් පෙන්නන්නේ අහඹු සිදුවීමක් ඇටියට මේ දෙන ළමයා අමතක වෙනවනේ උඩ තට්ටුවෙන් ඉඳන් ළමයා වැටිලා මැරෙනවා මැරුණට පස්සේ මේ ගැහණිය ඉන්නේ අම්මා ලොකු අරයාගේ අර ලොකු බිඳ වැටීමකට යනවා එයාට ගොඩ එන්න බැහැ ඊට පස්සේ ලොකු ප්‍රශ්න වර්ගයකට යනවා ඊට පස්සේ අපිට පෙන්නන්නේ පිරිමියා මේක උදව් කරනවා ඔයා බය වෙන්න එපා අපි මේ අමතක කරන්න අපි මෙතන හිටියොත් මේක ප්‍රශ්න වෙන්නේ අපි යන් කවුරුත් නැති දැනකට එතන ගිහින් අපි මේ ප්‍රශ්නේ අමතක කරන්න බෑ යලි සභාධර්මයට අපිත් ලංකායි මධ්‍යපන්තික පවුල් හැමලාම යන්න ඩීප් සවුත් එම නැත්තම් ඔය මේ සර කවුද හැමලාම මේ කවුද සජි ප්‍රේමදාස හැමලාම යාල කැලෑවට යන්නේ අලි බලන් ඒ යන්නේ ඒකයි ඒ කියන්නේ ඇයි සත්තු අයිස පූසු ඇති කරන්නේ බල්ලු ඇති කරන්නේ ඒ සත්ව ආදරේ නෙවෙයි ඒ ඒ ආයි අර හාමෝනි එක ඒ කියන්නේ මුකුත් නැති ප්‍රශ්න නැති දෙයක් මවන්න ෆැන්ටසයිස් කරනවා යථාර්ථයක් හැබැයි උත්තරයක් නෙවෙයි මේ පවුලේ පිරිමියා මේක තේරුම් ගන්නේ මේ යථාර්ථයේ තියෙන අහඹු සිදුවීමක් නිසා තමයි මේක වෙලා තියෙන්නේ. ළමයා වැටුනේ ඒකින් හින්දා මේ ප්‍රශ්නේ ඇවිල්ලා එළියෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ ඒකට යථාර්ථයේ විසඳුම් හොයමින් තමයි ඒගොල්ලෝ වෙන තැනකට යන්නේ. ඊට පස්සේ චිත්‍රපටිය මැදට එද්දී ඒක සමහර භාවනා කරන්න කැලවේ. ඔව්. හෙට ඔකම. ඔව්. ඒ කියන්නේ බාහිර බාධාකින් ගැලවෙන්න යනවා කැලේට භාවනා කරන්න. චිත්‍රපටිය මැදට එද්දී අපිට පෙන්නනවා අපිටත් අපිටත් තේරුම් යනවා ඒතර මොකද ටික ටික පිරිමියාටත් තේරුම් යනවා ඒක සීන් එකක් එනවා මේ දැන් අර යථාර්ථය අපිටත් තේරෙනවා මේ අහඹු සිදුවීමක් නිසා වෙච්ච ප්‍රශ්නයන් හැබැයි මැදදී එක සීන් එකක් එනවා අර සෙක් සීන් එක ආයෙ පෙන්නනවා සෙක් සීන් එක ආයෙ කියන්නේ ළමයා වැටෙන එක වැටෙද්දී දැන් ගැහැණිය උඩ ඉඳන් තමයි පිරිමියා සෙක්ස් කරන්නේ පිරිමියාට ඒතර කොහොමවත් පේන්නේ නැහැ හැබැයි ගැහැණිය පිරිමියාගේ ශරීරයට යට ඉඳන් මෙහෙම බලාගෙන ඉන්නේ ජනේලෙදී එයාට පේනවා ළමයා හොමෝම හිමීටකින් වැටෙන එක. මේක අහම අපිට උල් හොල්මන් මොකද්ද මේ වෙන්නේ කියලා මේක තේරෙන්නේ නැහැ. මේක ටික ටික පිරිමියාට පැහැදිලි වෙනවා මේ එයාට ටික ටික පැහැදිලි වෙනවා නෑ මෙයා මෙයා අතින්මයි මේ වැඩි වෙලා තියෙන්නේ කියලා. එතකොට ඒක තමයි මේ කියන්නේ සිග්නිෆයර් එක විනිවිදිනවා යථාර්ථයේ. අපිත් යථාර්ථයේ ඇහෙන්නේ මේක බලන්නේ මේක අහම සිදුවීම මේ යථාර්ථයේ වෙච්ච සිදුවීමක් කියන එක. ටික ටික යද්දි තේරෙනවා එක පාට සිග්නිෆයි එකක් වෙනවා කිසිම අර්ථයක් නැහැ ෆුල් හොල්මන් වෙලා එතනින් අර චරිත දෙකක් ඉවරලා යනවා අපිටත් තේරුම් නැතු වෙනවා එතකොට අද කාලේ පවුල් කියන්නේ මෙන්න මේ වගේ පවුල්
මේ පවුල ඇතුළෙන්ම තම ඇතුළෙන් වෙනවා මෙම සිගිෆය එකක් සිම්ටම් සිග්නිිෆය එකක් තුරු මෙහවලින් තමා පවුල් පාලනය වෙන අපි මිනිසුම පාලනය මේ යුගේ විවාහ වෙනවා ජෝඩුවක් එක පාටම මේ විවාහ වන ස්ත්‍රිය මේ කාලෙ තරුණ ස්ත්‍රියට එක පාට තේරෙනවා මේ තමන් මේ කතාද වැඳපු පිරිමියා මේ එයා මේ ඉන්ටරනෙට් එක හරහා මේ නිකම්ම මේ මේ මැදිවියේ කාන්තාවන් එක මේ ලිංගික සමතා පවත්වන්න පණිවිඩය වුණා කියලා. එත පාටය කඩා වැටෙනවා. අපි කියන්නේ ඒකයි මෙන්න මේ දැන් එතෙක් කල් එයා ඒ කියන්නේ එවැනි කාන්තාවක් අපෙන් අහන ප්‍රශ්නේ තමයි මෙච්චර කාලයක් දැන් මම අවුරු 6ක් මෙයාව දන්නවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා මම දන්නේ නැහැ කියලා. එතනම තමයි ඇචිලස්ගේ අර විලුඹ තියෙන තැන මේ යුගයේ පවුලේ මේ සාකච්ඡාව කරලා දීප්තිය අපෙන් අහපු ප්‍රශ්නයක් තමයි මේ කාලේ එතකොට පවුල් කියන එක මොකක් යම්කිසි සබුද්ධික තර්කණයකින් පාලනය වෙන පවුල්ද තියෙන්නේ කියන එක. දැන් අපිට මේ ෆිල්ම් බැලුවාම තේරෙනවා. එහෙම මුකුත් සබුද්ධික දීප්ති කියනවා සබුද්ධික තර්කණයකින් පාලනය වෙන පවුල් නැහැ. සබුද්ධික තර්කණයක් තියෙනවා කියලා ගත්තොත් වෙන්නේ අර මම කලින් කිව්වා වගේ එළියේ යම්කිසි පොසිටිව් සිග්නිෆයර් එකක් දෙනවා තියෙනවා මේවට සියලු දෙයට සබුද්ධික අර්ථයක් දෙනවා කියන එක. දැන් එහෙම පවුල් සහ එහෙම ලෝකයක් නෙමෙයි තියෙන්නේ. මේ දිනේවා පාලනය වෙන්නේ ඇතුළෙන් වෙන අර විඳ වැටීම් වලින් ඇතුළෙන් වෙන සිග්නිෆයර් වලින් ඇතුළෙන් වෙන සිම්ටම් වලින්. ඒතකොට අද කාලේ පවුල් කියන්නේ දෙන්නෙක් එකතු වෙනවා කියන්නේ මෙන්න වගේ සිම්ටම් දෙකක් තියෙන දෙන්නෙක් තමයි එකට එකතු වෙන්නේ. එතකොට ඒ දෙන්න බල අනිත් එක්කෙනාගේ එතකොට ප්‍රශ්නයක් වෙනවානේ. එතකොට ප්‍රශ්නයක් වෙනවා කොහොමද මම මේක අනිත් එක්කෙනාගේ සිම්ටම් එක පිළිගන්නවද? එයා මගේ සිම්ටම් එක පිළිගන්නවද? උන් වගේ. ඌ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. එතකොට පවුල කියන එක මෙන්න මේවත් එක්ක අපි අලුතෙන් හිතන්න ඕනේ. මේ ෆිල්ම් දෙක බැලුවාම අපිට යෝජනා කරන්නේ මෙන්න මේ පවුල සම්බන්ධයෙන් මෙන්න මේ සංකල්පත් එක්ක හිතන්න කියන්නේ. මේ මිහිරන් මේක සුමිත් චාමින්ද 2019 දී අප්‍රේල් මාසේ පළ වුණ දෙවැනි කලාපය කියන්නේ අවතාරය කියන සංග්‍රහයේ දෙවැනි කලාපේ තමයි මේ කාරණාව ඉදිරිපත් කරන්නේ. මම ඒක කියවන්න අපේ ප්‍රේක්ෂකයන්ටත් ඇහෙන්නම ලකානියානු මනෝවිශ්ලේෂණයේ සහ එහි එය ඇසුරු කොටගෙන වර්ධනය වෙමින් පැවති ස්ලාවෝයි ශිෂේක් මේ අමුතු නමක් එක ශිෂේක් ලකානියානු මාක්ස්වාදයයි මේ ප්‍රවණතාව ගොදුරු වූයේ අවාසනාවන්ත ඉරණමකටය. ඒ මන්දයත් විශේෂයෙන්ම පසුකාලීන එක්ස් කතිකාව තුළ ලකානියානු න්‍යාය අතිශය පුරුෂෝක්තමවාදී සහ අන්තගතානුගතික වාදී ආකාරයෙන් ප්‍රතිඅර්ථකථනයට ලක්වීම නිසාත් එම න්‍යායික වර්ධ නිවැරදි කිරීම සඳහා ප්‍රමාණවත් තරමේ බුද්ධිමය ව්‍යායාමයක නිරත වීමට එහි විවේචකයන් අසමත් වීම නිසාත්ය. කෙසේ වුවත් සංස්කෘතියේ වෙළඳ පොළකරණය පිළිබඳ ප්‍රමුඛ විචාරකයා වූ එක්ස් අවසානයේදී පීතෘමූලික සංස්කෘතික ගතානුගතිකවාදයේ බුද්ධිමය නියාමකයා බවට පත්විය. මිහිරන් ඇත්තටම මේ සුමිත් චාමින්ද 2019 මතු කරන කාරණා පිළිබඳ මම හිතන්නේ දැන් අපිට උත්තර දෙන්න පුළුවන්. 2004 ත් ওই ප්‍රශ්නම තමයි යා අපි හිටියේ. ඒක දැන් විධිමත් ඉදිරිපත් කළා දිනා මම හිතන්නේ මනෝවිශ්ලේෂණයේ තුලින් අපිට සුමිත් චාමින්දට සහ චාමින්ද වාදීන්ට ලංකාවේ ඉන්න හැමෝටම පිළිතුරක් ගොනු කරන්න පුළුවන්. එයාට කවදාවත් අපි සයිකලොජිස් උගන්වලා නැහැ. ඔව්. ඒතර එයාගේ මේක එයාගේ මනෝ අපි කියන්නේ මනෝ භ්‍රාන්තියකට වඩා ඇතුලෙන් අර ඉස්සෙල්ලා අපි කිව්වේ ඇතුලෙන් එන දෙයක් කියලා. එළිය එකක් නෙවෙයි. දැන් මොකද එයාට හිතෙන්නේ? ඔව් ඒ කියන්නේ එයා හිතන්නේ එයා මේ එයා නිකන් අර විකසිත වෙන්න යන මලක්. නෙළුම් මලක්. මේකේ මඩ ගන්න යන එක්ස් එක කියලා වගේ. නිකන් විකසිත වෙන්න යන එයා කියන්නේ සුවිත්‍රාමින්ද කියන්නේ විකසිත වෙන්න යන නෙළුම් මලක්. මේ ඒ නෙළුම් මලේ මඩ ගන්න සංස්ථාපිතය තමයි එක්ස් එක කියලා. බලු නේද කතා කරලා. දැන් එයා කියන්නේ එක්ස් කතිකාවේ තිබ්බ මනෝ විශ්ලේෂණේ අඩුපාඩු තිබ්බ කියන්නේ එයාට අඩුපාඩු තේරෙනවා කියන්නේ. එහෙනම් එයා මම හිතන්නේ ගමෙන් එද්දිම මනෝ විශ්ලේෂණේ ඉගෙනගෙන ඉන්න ඇත්තේ නේද? ඉගෙනගෙන එනකොට ඉගෙනගෙන ආවා කියලා. ඔව් ඔව්. එහෙම මම දන්නේ නැහැ ගම කොහොමද කියලා. මේ අර ඔයා තමයි කිව්වේ. ඒකෝට මේ එයාම ඉගෙනගෙන ඇවිල්ලා තියෙන මම හිතන්නේ අඩුපාඩු ටික තේරෙන්නේ එයාට ඒක එහෙම වෙන්නේ නැති. අදී අපිට අහන්න තියෙන එකක් තමයි ඉතින් අඩුපාඩු ටික එහෙනම් ඇයි එයා හැදුවේ නැද්ද කියලා. මෙයාගේ තව ගෝලෙකුත් ඉන්නවා විදර්ශන කියලා නේද? ඔව්. දෙකට එකතු වෙලා ඕන තරම් කල් තිබුණානේ අවුරුදු 20ක් තරම්. අවුරුදු 20ක් අඩුපාඩු ටික 20ක් කාලේ දුන්නා. අවුරුදු 20ක් සමාජ වෙන්නේ නේද? සමාජ වෙන්නේ. ටික හදන්න තිබ්බනේ. ඔව්. එකක්. ඔව්. ඊළඟ එක තමයි දැන් ඔය පාර්ද පුරුෂවාදී කියන එක දැන් දීප්ති විතරක් නෙමෙයි ඔක
මොකහරි පරණ පරණ මේකක් ඒක ප්‍රොයිට්ටක් තිබ්බා ලැකාන්ටක් තිබ්බා මේ අන්ත ගතානුගතික නේද අතික අතික විවේචන පෙමිනිස් ලගේ ඉරිගරේ වගේ කෙනෙක් පැහැදිලිවම කිව්වා පේට්‍රියාකල් කියලා. ඔව් ඔව් ඒකම තමයි මෙතනත් කියන්නේ එතන. ඊට පස්සේ මේක ලකන් මම හිතන්නේ විසඳුව ලකන් ඇවිල්ලා කිව්වේ මේ දැන් ෆැලස් කියන එක සම්බන්ධයෙන් නේ. ඒ කියන්නේ ගොඩාක් සිග්නිෆයර් වලට තේරුම දෙන සිග්නිෆයර් එකක් තියෙනවා කියන එක. ගෝඩ් එහෙමම සයන්ස් අන්කොන්ෂස් ඒ වගේ හිස්ටොරිකලි එක එක වෙලාවට එන දේ. ලකන් කරු පළවෙනි එක තමයි මේක දැන් ෆ්‍රොයිඩ් ගේ මේක පැටලි පැටලි තිබ්බා මේ අර පුරුෂ ලිංගයත් එක්ක. පෙනිස් එකත් එක්ක. ඔව් පෙනිස් එකත් එක්ක පැටලි පැටලි තිබ්බක එයා මේක ක්ලියර් කරා. එයා කිව්වා මේක අර ශරීර අවයවයකට සම්බන්ධ දෙයක් නෙමෙයි මේක. මේක සිම්බල් එකක් හැටියට ඉන්නේ. එන්නේ ඒ කියන්නේ භාෂා ව්‍යුහයක් විතරයි. ඔව්. මේක ඒ කියන්නේ structure of language. ඔව්. කියනක එතකොට මේ කිසිම අර පුරුෂයෙක්ගේ තියෙන මේකකට සම්බන්ධයක් නැහැ. ආ. කියන එක. මේ ඊළඟ එක අවසාන කාලේදී ආ තමයි එයා කිව්වේ මේක එළියේ තියෙන signify ගන්න නෙමෙයි ඇතුළෙන්ම එන symptom එකක් හැටියට ඉන්නේ කියන එක. එතකොට ඊළඟ එක තමයි මේ phallic function එක. තව තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ ෆැලික් ෆන්ක්ෂන් එක කියද්දි මේක පිරිමින්ට විතරක් තියෙන්නේ කියලා ෆ්‍රොයිඩ්ගේ මුල් කාලේ ෆ්‍රොයිඩ්ගේ ඒක මිනිස්සු වටහාගත්ත ෆ්‍රොයිඩ් මේක කියද්දි මේක පිරිමින්ට පමණක් තියෙන එකක් ගැහනුවාට මේක නෑ මේ මේ ෆන්ක්ෂන් එකේ හින්දා ගැහනුවා පාතයි අර අරගොල්ල උඩින් ඉන්නේ කියන එක. එතකොට ලකන් ඇවිල්ලා කිව්වා මේ ෆැලික් ෆන්ක්ෂන් මේ ෆැලික් ෆන්ක්ෂන් කියන්නේ කෙනෙක් භාෂාවට එනවා එන ෆන්ක්ෂන් එක මේක ගැහනු පිරිමි දෙකටම පොදුයි මේක ෆැලික් ෆන්ක්ෂන් එක කියන්නේ. ඒ කියන්නේ දෙගොල්ලම කතා කරනවානේ. ඔව් මේක භාෂාවේ තියෙන ආකෘති දෙකක්. එතකොට මේ දෙකටම පොදුයි මේක. නැතුව පිරිමියට විතරක් තියෙන එකක් නෙමෙයි මේක. එතකොට එතනදී තවදුරටත් එහා ගිහින් එයා කියන්නේ ගැහණිය තමයි මනෝවිශ්ලේෂණය නනු රැඩිකල් කියලා ගන්න. එතකොට මේ මනෝවිශ්ලේෂණය ලකන් කියන්නේ. එතකොට එතනත් එක උත්තරයක් තියෙනවා සහ අනිත් එක තමයි මම කලින් කතා කරා. මෙතන ඔය දීප්තිට විරුද්ධ වෙන්නේ මම කලින් පළවෙනි ප්‍රශ්නෙට මේකට උත්තරය දුන්නා. මේ කියන්නේ දීප්ති මේගොල්ලන්ව පාලනය කරා හරි මොකක් හරි කියලා නේ කියන්නේ. එතකොට කලින් කිව්වේ මම කිව්වේ අපි ඇත්තටම පාලනය වෙන්නේ අපේ සිම්ටම් වලින්. මේක අපිට තේරුම් ගන්න බෑ. මේ තමුන් එක්කම ඇයි මේක තමයි අපි කියන්නේ මනෝවිශ්ලේෂණය තමුන් එළිය වෙනස් කරන කයින් තමුන් පළවෙනියෙන් තමුන් වෙනස් වෙන්න ඕනේ කියලා. එතකොට තමුන් එක්ක ගැටුණොත් විතරයි මොකද්ද සිම්ටම් එකක් කියන එක තේරුම් ගන්න පුළුවන්. මොකද මොන සිම්ටම් වලින්ද අපි තමුන්ව පාලනය වෙන්නේ කියන එක. මේක හැම වෙලේම නියුරොසික එකට හරියට මේක මගහැරනවානේ. මගහැරනවා වෙන්නේ එළිය කාට හරි මේ බ්ලේම් එක දානවා. ඔය දීප්ති ඉන්නවා දීප්තිට දානවා මේක. දීප්ති තමයි මේක මහා පුරුෂයෙක් කරීර මේක පාලනය කරන්න ආවා. පාලනය කර මේ කියන එක. ඒකට ඇත්තම සුමිච්චාන් ඒ කියන්නේ මේ එක්ස්ටර්නල් එන එක නෙවෙයි ඉන්ටර්නල් නීඩ් එක ගන්න. එහෙමයි කියනවනේ. ඔව්. මේ මේ මෙවැනි බාහිර ප්‍රචණ්ඩ පිරිමියෙක් අර කියන වගේ ගතානුගතක පුරුෂෝත්තමවාදී. ඔව්. ඒ කියන්නේ මම හිතන්නේ හොඳම පුරුෂෝ ඒ කියන්නේ පුරුෂාධිපත්‍ය වැඩිම තියෙන්නේ කොළඹ නෙවෙයි මේ ඈත පළාත්වලනේ. ඒකත් අමතක වෙලා මම කියන්නේ. මේ මොකද වචනේ නෙවෙයි මේ පැත්තේ මිනිස්සු ගැණුම පාලනය කරන්නේ ගැණුම සමාජය පාලනය කරන්නේ අපි තෝ මන්නාර මේ හැරි කොහේ හරි පාලනය කරන්නේ ඈත වන්නේ හරි කොහේ හරි පළාත්වල බොහෝ විට අතපයින් පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේ පළාතක ඉඳලා ඇවිල්ලා තමයි මේවා කියන්නේ මේ සිම්බල් වලින් පාවිච්චි නේ. එහෙනම් හිතන්න ඒක එක්ස් කණ්ඩායමට ඇවිල්ලා තමයි ඔටික ඉගෙන ගත්තෙත් මං හිතන්නේ නේ. ඔව් ඔව් ඒක කියන්නේ නැහැ යා. ඔව්. ජාමින්ද වෙන තවත් අය ඉන්නවනේ මෙහෙම දීප්තිට අර මහපුරුෂයාගේ මේක පාලනය කරා අපි සීමා කරා කොටු කරා කියලා මේ අපිට මේක සිත වෙන්න දුන්නේ අපිට මීට වඩා ලස්සන ජීවිතයක් උරුම වෙන්න තිබුණා ඒක විනාශ කරා. ඔව්. එතකොට මේ සියලු දෙනාම ගත්තොත් පොදුභාවය තමයි මේ සියලු අය ඇත්තටම පාලනය වෙන්නේ තම තමන්ගේ සිම්ටම් වලින්. රෝග ලක්ෂණ වලින් රෝග සිම්ටම් වලින් තමයි පාලනය වෙන්නේ. මේක අපිට තේරෙන්නේ නේ කට්ටියට. තේරෙන්නේ නැති වුනහම එළියට බ්ලේම් එක එළියට දානවා. මෙයා හින්දා තමයි මේ කරදර ටික වෙලා තියෙන්නේ කියන්නේ. රෝග ලක්ෂණ කියලා කියනකොට තමන් විනෝදවන ආකාරය. ඒ කියන්නේ තමන්ගේ එන්ජොයින් ඒ තමන් එන්ජොය් කරනවා මේ දෙයින් කියන එක අමතක කරාම. දැන් උදාහරණයක් සුමිච්චා මිඳ ගත්තොත් එහෙම දැන් සුමිච්චා මිඳගේ ඉශ්‍රිය තේරුම් ගැනීම ගැටලුව කියන එක. ඉශ්‍රියයාට හැම වෙලාවෙම ගුප්තයි. ඒ ගුප්තභාවය නිසාම ඉශ්‍රින් සමග සම්බන්ධ වෙලා කසෙන් පහර ලැබලා ආයි පසට එනවා යා. ඒ ආව මේ වේදනාව තියෙන මේ වේදනාව ඇයි මං දිගින් දිගට විඳින්න කැමති කියන එක එයා විශ්ලේෂණය කරගත්තා නම් බාහිරව මේ මේ බාධාවක් හැටියට කාවත් හඳුනා ගන්න ඕනේ නැහැ. ඒකට කියන ට්‍රැවල්සින් ෆැන්ටසි. ඔව් මේ මේක කියවුවාම තේරෙන්නේ අපිට ඇත්තම යථාර්ථයේ තියෙන ප්‍රශ්නයක් නේද? මේ යථාර්ථයේ තියෙන ප්‍රශ්නයක් හැටියට මේක තේරෙන්නේ මොකක් හරි මේ ඒ කාලේ දීප්තිය මේ මනෝවිශ්ලේෂණය හරියට මේ වැරදි ටික අදින යථාර්ථයේ මොනවද තියෙනවා කියලා එහෙම ගන්න නෙමෙයි මේ. මේ තමන්ගේ පැවැත්ම සඳහාම ගොඩනගන චෝදනාව. මේ චෝදනාව කෙරෙන්නේ තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න.
ඔටෝජිකල් එක්සිිස්ටල්ස එකක් එක ඔන සත්භාවයි මෙතන පැත්ම කියන ආර්ථික මොක්කරහම ගන්නීමේ තමුන්ගේම පැවැත්ම බීංගක පවතින්ට සිම්ටම එකක් අවශ්‍යයි මේ සිම්ටම අපි මඟහැරල මේ යථාර්ථය කාටරි වැරත්දා ඇතම දෙද සතරන්දල මේ චෝදනා කල තින දෙදස් දහනමේ ලිත ඉදිරිපත් කල තියන දීප්ති නිශ්බ්ද හිටිය මහිත දීප්තිරද අවස්ථාව තියන එකට විදිමත් පිළිතුරක් ගොුණු කර සිපස් යෝදයාගේ ප්‍රශ්නතින දන්න න උට ගලක් උත්සගෙනවා අය ගලපල්ලට පැරෙන ඉට ම කියන්නේ මේ මම සමහර මගේ ගෝලයන්ට දීල තියන්නේ අන්නේ දඩුවම මොකක්ද ගලක් උත්සගෙන යනවා පල්ලයාට එනවා ඒවගේම තවයි තව ඔය හිටිය මේ ගුජෂ් කියලා මේ පන්ස මේ අධ්‍යාත්ම වේතිය ඔහු දවසක් ඔහුගේ අධ්‍යාත්මික මේ සැපත හොයාගෙන නැත්තං ඔය එන්නේ ගෑනු පිරිමි අධ්‍යාත්මික අධ්‍යාත්මිකත්වේ පියවරු හොයාගෙනන්න ඉති එයා හොයාගෙන එනවා එක්තර මේ ගෝලේ ඇවිල්ල ආවිල්ල කියනවා ඔබතුමා මට ඕන දෙයක් දෙන්න කරන්න ඕන දෙයක් මම කරනවා අධ්‍යාත්මික විමුක්තිය සඳහාගෙන එතකොට අරය කියනවා දිග පල්ල දිල ලොකු වලක් තියෙන උදේ පන් පටන්ගරෙන දාහටිතර වලකපන ලක් කපන්න කියන ගර මනුස දාටිය දාගෙන කපනවා කපනවා කපනු ඉර බැහැගෙන යනකොට හවස පහට ඉතර ය කියනවා ඔය වල වහර දාන්න කියලා එතකොට තම එයාට ඇත්ත තේරෙන්නේ හැබැ අවුදු විශ්සක් ගත වෙලා තියෙනවා තමන්ගේ ඊගෝ එක නැති කරගන්න ට්‍රැවසි ෆැන්ටසි මට කරන්න දෙයන්න නෑ මොකද තමන් පිළිබඳ විශ්ලේෂණය නොකර ලෝකෙට උපදෙස් දෙන්න යන නේද අර පුද්ගලය බවට පත් වනාම සිද්ධ වෙන මහිතන චාමින්ද පමණන්නවේ චාමින්ද වර්ගේ බොහෝ දෙනකොට මම අවවාද කරන්නේ මිනිපිට්ටියට යන්න ඉස්සල්ලා මේක වටහ ගන්න ඔව් අර වලක් කපන්නකි දෙනවා ලොකු වල කපාගෙන කපාගෙන කියා ඊට පස මම කියනවා වලේ පස් පහල දන්න කියලා එතුර මාර්ථක කේන් තියනවා මම කියන මන්දිහා බලන්න එපා තමන් කරමේ නිරර්ථක ක්‍රියාව අනුගින්ද මොකටද කරේ කියලා හිතන්න